අයි බෝවන් දුවේපුති. සබරගමු පලාාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඊ නැනපියස කණ්ඩායමත් සිසුසවිය කණ්ඩායමත් ඒකා බද්ධ වෙලා අද දවසේ මාර්ගගත පෙරහුරු පරීක්ෂණය අවසන් කරලා, පෙරහුරු ප්‍රශ්නපත්‍රයේ පිළිතුරු සාගච්ඡා කරන අවස්ථාවට දැන් දුවලපුතාල සිියුරු දෙනාම සම්බන්ධ වෙලා සිටින්. සබරගුම් පලාාත් අධ්‍යාපන දෙපාර්මේන්තුවේ දුරස්ට අධ්‍යාපන මෙහෙවරයි තවත් සුවිශේෂයේ පියවරක් විදිට තමයි දෙදස් විසි දෙක වර්ෂයේ අංක දෙක සිස්්වවිය පෙරහුරු ප්‍රශ්නපත්‍රයේ පිළිතුරු සාගච්ඡා කිරීමේ අවස්ථාවට දුවලපුතාල සිරු දෙනාම එකතු වෙලා ඉන්න. ඉතින් අද දවස දලපුතාල සියරු දෙනාටම ඉතාමත්ම වැදගත් දවසක් එ තමයි පළමු ප්‍රශ්නපත්‍රයට දුවලපුතාලා ියපු පිළිතුරු වල සාගච්චා කරලා පිළිතුරු ටික පිළිබඳව ගැඹුරීන් දුවලපුතාලට ඉගෙන ගැනීමට දැන් අවස්ථාව උදා කරලා දෙන්න අපි සූදානම් වෙන්. මෙතදි විශේෂයෙන්ම දුවලපුතාලා නිවසේ ගතකරපු කාලය තුළ ඔබ ලියපු පිළිතුරුවල නිවැරදි පිළිතුරු ලබා ගන්නා ක්‍රම ප්‍රශ්න පැහැදිලි කිරීම් අද දවසේ මේ වීඩියෝවත තුළින් දුවලපුතාලට ඉගෙන ගැනීමේ හැකියාව තිබෙනෝ. ඉතින් අපි හයස්්‍රේණියයට ඉගන ගැනීමට ප්‍රවේශ වෙන්නට පෙර ප්‍රාථමික අංශේ අත්‍යවශ්‍යය ගෙනුම් නිපුණතාටික සම්පූර්ණ කරගෙන එලබෙන ශිෂ්‍යත්ව විභාගයේදීත් ඔබට ඉහල සාධන මට්ටමක් කරා යාමට අත්වලක් සැපයීම තමයි අපි සියුලු දෙනාගම බලාපොරොත්තුව වෙඩා තියෙන්. ඉතින් දුවේ පුතේ තවත් කාලය ගන්නේ නැතුව. අපි දුවලපුතාල සියලු දෙනාටම විශේෂයෙන්ම සුභ පතනවා මේ වීඩියෝව තුළින් අලු යමක් ඔබේ අධ්‍යාපනික කටයුතුවලට එකතු කර ගැනීමට ලැබයි කියලා. ඉතින් මේ කාර්ය ඉටුකිරීම සඳහා. අද දුවලපුතාල සමඟ සම්බන්ධ වෙන්නේ. ප්‍රත්නපුර අධ්‍යාපන කලාපේ ප්‍රාථමික විශය භාරව සම්පද්දායක ලෙස කටයුතු කරන ඒවගේම රත්නපුර අධ්‍යාපන කලා අපේ කෙරියල්ල දේවරක්්‍යත ප්‍රාථමික විද්‍යාලයේ ගුරතුමිය ලෙස කටයුතු කරන්න TM කෝකිලා දමයන්ති ගුරතුමිය තමයි අද දුවලපුතාල එක්ක මේ වැඩසටහනට සහභාගිවෙන්. ඉතින් දොලපුතාල ඉතාම හොඳින් වැඩසටහනට සවන් දෙන්න ඉතාම හොඳින් මේ කාර්යට අවධානය යොමු කරන්න සියල දෙනාටම සුභ පතනව මේ කාර්ය සාර්ථකව ඉටුකරගැනීම සඳ. එහමනම් ඔබ සියලු දෙනාගේම සියලුම අධ්‍යාපනික කටේතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා ඔබ සියලු දෙනාටම යහපත් අනාගතයක් උදාවේවා කියලා සබරගෞුන් පලාාත අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ඒකකය වෙනුවෙන් ඔබට සුභපතමින් අපි අදදවසේ පිළිතුරු සාගච්ඡා කිරීමේ අවස්ථාව සඳහා දැන් යොම්වෙන්නටයි සූදානම් වින්. බොමස්තුූතියි ඔබසිියුල්ු දෙනාටම. අයිබෝන් මගේ දරුවනේ ගියවර වගේම මෙවරත්තුයාලගේ ඔන් Onlineයින් ප්‍රශපතරය සමග සබම එක් තුූනා. ඉතින් ඔන් Onlineයින් ප්‍රශ්පතරේ සාකච්ඡචා කරන්න තමයි මං අදෝයාලත් එක්ක ආවේ. ඉතින් මේ වෙනකොට ඔයාල ප්‍රශ්නපත්තරයට පිළිතුරු ලියලා ලකුණු දැනගෙන ඇති කියලා මම හිතනවා. සමහර වෙලාවට අපිට ලකුණු වැඩි වෙන්නත් පුළුවන්, සමහර වෙලාවට අපිට ලකුණු අඩුවෙන්නත් පුළුවන් තුක්වෙන්නෙපා. අපි කොහොමහරි අපිට තව කල් තියෙනවා ඒ තැනට යන්නනෙ. ඉති ඒ නිසා අපි කොහොමාරි ප්‍රශ්පත්තරේ සාකච්ඡා කල්ලා නිවරද පිළිතුරු සොයාගන්න හැටි අපි පලමු. ඉතින්, ආදරණය මගේ දරුවනේ මාත් එක්ක පිළිතුරු සාකච්ඡා කිරීම සඳහා ඔයාලා දැන් සූදානම් වෙන්න අපි බලමු පලවෙනි ප්‍රශ්නට මොකද්ද තියෙෙන්න්නේ කියලා. බලන්න පලවෙනි ප්‍රශ්නදිහා අංක එක සහ දෙක ප්‍රශ්න සඳහා මුලින් දී ඇති රූපය සම්පූර්ණ කිරීමට ගැලපෙන කොටස තෝරන්නරු දැ හොන්දට බලන්න ඕනේ හොන්දට ඇස්තෙකින් බලලා මේ බෑගේ සම්පූර්ණ කරන්න පලවෙනි කොටස මේකද දෙවනියකද තුංගෙනකද ඕන කියලත් සමයි අප තීරණය කරන්නන් හොන්දට බලන්න බෑගය දිහා මේ බෑග නිර්මාන්නේ ඇඳලා තියෙන විදිහට මේ පලවෙනි පිළිතුර ගැලපෙනවාද. චුට්ටක් බලන්න ගැලපෙනවාද කියලා ඕ ගැලපෙන්නෑ කොත නිද ගැපෙන් ඇති මේ බලන්න මේ බෑගේ තිත්තතිත්. තියෙනෝ මැසිින් පාරවල් ගිහිල නමුත් මේ බෑගේ නැහැ ඒනම් අපිට ඒ පිළිතුර ගන්න බෑ. අපි අමු දෙවැනි පිළිතුරට ඔන්න දෙවනක නන් ටිකක් සමානයි. මේ බෑගට සමානයි. ඒත් අපි කලබලවෙන්න හොඳ නෑ තුංගනි පිළතුරකුත් තියෙන නිසා. අපි තුන්ගනි පිළිතුරත් තරම් බලමු. බලන්න තුංගෙන එකේ මෙන්න මෙතන තියෙනවා. කොටසට සම්බන්ධ කරන්න පුළුවන්ද බලන්න මීකෙත් තර මැෂන්කට් පාර නැහැ. එහෙනං අපි තුන්ගෙන පිළිතුරත් අතාරන්න පුළුවන් එහෙනම් මොකදද බලවිනිියගේ පිළිතුරෙන්නේ බලන්න හොන්දට ඕ පිළිතුර මොකක්ද අංක දෙක. එහම් අපි දේවැනි ප්‍රශ්නියටයමමු? බලන්න දෙවැනි ප්‍රශ් තියෙන්න්නේ මොකක්ද රූපය කියලා එකකෙත් අපිට තියෙන්නේ අරවිදිහටම මේ ටෙලිෆෝන් එක එහමනත්තන් දුරකතනය සම්පූර්ණ කරන්න අවශ්‍ය වෙන්නේ එකද දෙකද තුනද පිළිතුර කියලා තෝරන්න තබයි අපිට තියෙන්. හොඳට බලන්න මේ පලවෙනි පිළිතුර ගත්තොත් මෙතෙන්ට තියලා නිකං මනෝමෙන් හිතවොත්. බලන්න අපිට මේක මෙතන්ට ගැලපෙනවාද කිය ගැලපෙන්නේ නැහැ එහෙනම් අපි එක අයිං කරනවා. ඊගාවට යන්න මේ ටෙරිිෆෝන් එක ගැලපෙනවාද කියලා බලන්න. ඒකෙත් බලන්න මේ ්‍රව් මේ ඩයිල් කරන අංක තියන මේ චටි පොඩි රවන්් ටික සම්පූර්ණ වෙලා තියෙන්නේ. නමුත් මේකෙත් තියෙනවා මේකෙත් තියනවා අපිට එහෙනම් ඒ පිළිතුරුත් දෙකම අයින් කරන්න වෙනවා. බලන්න මෙන්න මේ කොටස ගත්තොත්. අපිට පේනවා මේකට ගන්න පුළුවන් එහෙනම් අංක දෙකට බලමු අපි නිවරදි පිළිතුරමොකක්ද අංක තුන. පීගා ප්‍රශ්නයටයම ඔන්න කොටුව තුළ ඇති චිත්‍රයට වඩා සමාන වන සේ ඇඳ ඇති චිත්‍රය තෝරන්න. බලන්නක මේ කොටුවේ ඉන්න කවුද අප යාස සතෙක් සුරතල් සත එෙක් කවදඉන්නේ ඕ ඔගලළඟ වචනෙන් කි නනම් බල්ලු පේටියෙක් බව් එක. නේද ඕ එහෙනම් බලන් මේ බල්ලක්ට මේ බලු බලු පැටියට ගැල්ලපෙන්න රූපය මෙතනින් එකද දෙකද තුනද කියලා බලන්නලු. අපි හොන්දට බලමු පලවෙෙන එක දිහා ඕ පළවනික දහා බලු බැලූ බැල්මට නම් ගැල පෙනවා වගේ ඒත් අපි බලමු දෙක්ක තුන ප්‍රශ්නාංක මොනවාද තියෙන්න්නේ කිය. බලන්න මේ බලු පැටියගේ මෙතන මේ ඇහේ කලු බෝල දෙකව මෙයක් මේ බලු පැටියග තියනෙන. එ අපට ඒක ගන්න බෑ. මොකද මේ කලු බෝල දෙකම තියෙන නමුත් මෙතන කළුබෝ ඇහේ කළු බෝල දෙකේ කොටස් අඩුවෙන් තියන්නේ. එම් තුන්ගනි රූපය ඔගොල්ලන්ට බැලූ බැල්මටම පේනවා තුන්ගනි රූප මේ තියන නැට්ට ෑ එහෙනම් පිළිතුරම කද්ද එන්නේ අංක එක. අපි ගාව ප්‍රශ්නටයමු ඔන්න. ඒ රූපයට ඒ රූපයට සමාන රූපයක් ලබා ගැනීමට. මෙන්න මේරූපයට සමානරූපයක් ලබා ගැනීමට වීරූපයේ සිදු කළ යුතු වෙනස්කම් ගණන්. මේකත් හොඳ නිරීක්ෂණ හැකියාවකින් කරන්න ඕනේ. බලන්න ඒ රූපයේ තාරාව හත්තර දෙනෙක් ඉන්නවා. න. අපි බලමු මුලින්ම මෙතරින් පටන්ගම් බලන්න හොඳට පොඩි අඩුපාඩුවක් අර රූපේ තියෙනවා නේද මෙන්න මෙතන බලන්. ද වෙන්න බල ඕ අඩුවනේ මලේ කොටසක් අඩුයි අපි ඊගාවටයම බලන්න මොකද වෙන්න බලන්න එක තාරවෙෙක් අඩුයි අප ඊගාවට බල මොකද වෙන්නේ කියලා මෙතන තියෙන මේ දියරැල්ල මෙතන අඩුයි ඊගාවට බලන්න මොකද වෙන්න කියලා ඕ මේ හන්ස මේ තාරාවගේ තියෙන මේ මෙත් ඉඩි කැල්ල එත්ම් පිහාටව කෑල් කොටස වැඩි වෙලා මේකේ පිහාටුව කොටස නෑ. එහෙනම් නිවැරදි පිළිතුර විදිහට අපිට බලන්න සිද්දු කල යුතු වෙනස්කම් ගණන කීයද කියලා එක්කයි දෙකයි තුනයි හතරයි. එහ නිවරදි පිළිතුරෙන්න්නම කක්ද අංක දෙක වෙනස්කම් හතරයි. අප ඊගා ප්‍රශ්නියටයමෝ. කොටුව තුළ ඇති කාණ්ඩයට ඇතුළත් කිරීමට වඩාත්ම ගැලපෙන රූපය තෝරා යටටින් නිරක් අඳින්නල. බලන්න කොටුවේ ඉන්න කවුද කියලා ගවෙක් කින්නවා. මූ එක්කින්නවා එතකොට කවුද හාවෙෙකුත් තින්නවා. මිකුල්ලගේ පාදගත්තුොත් පාද හතරයි මෙතනත් ඔොක්කොගේම පාද හතරයි තියෙන්. නරියෙක් ඉන්නවා අලියෙක් ඉන්නවා කොටියෙක් ඉන්නවා. බලන්න මේ කොටුව තුළට මේ තුන්දෙනගෙන් කාවත අපිට ඇතුරට දාන්න පුළුවන්. හොත්තට බලන්න ඕ! මෙයාල කන්නේ මොනවද කියලා බලමු අිෆොඩ්ඩක් ඕ මේ ගොලු ශාක භක්ෂක සතුනැත්ත ශාක මෙය ආහාර ද්‍රව්‍යකන් ආහාරයට ගන්නේ. එතක එහෙම බැලුවොත් අපිට නරියව ගන්න පුළුවන්ද බෑනේ ඕ කොටියාව ගන්න පුළුවන්ද ඒත් බෑ. එහෙනම් අපිට කාවද ගන්න පුළුවන් මේ කොට්ටු ඇතට දාන රූපයක් ඔහ කාවද ගන්න පුළුවන් පලමු ඔන්න දෙවැනි පිළිතුර අලියාපිට ගන්න පුළුව අපි ඊගා ප්‍රශ්නයටයමු දරුවන මෙම රූපවලින් දක්වා ඇති සතුන් කා්ඩ තුනකට වෙන් කළ හැකිලු සතුන් කාණ්ඩ කීයකටද තුන ීකද වෙන් කරන්නේ තුනකට කාණ්ඩ නිවැරදිව දක්වා ඇති පිළිතුර තෝරන්න බලන්න ඉන්න සත්තු කෞුද කියලා. ගාවේ එක් ඉන්නවා මෙතන ඉන්නවා. කොක එක් ඉන්නවා කූබියෙක් ඉන්නවා. මෙත එන්ට ග හම පිළිහොඩු එක් ඉන්නවා. ම එක් ඉන්නවා. ඇතකොට මෙත එට ගි හාම සමනලෙක් ඉන්නම්. අපි බලමු මේක ඔබලට ක්‍රම දෙහෙකට කරන්න පුළුව. එකක් තමයි සතුන්ගේ පාදානුව කාණ්ඩවලට වෙන් කරන්න පුළුවන්. අවදදයක් පුළුවන් කද්ද දන්නවද සතුන් ගන්න ආහාරාණුවත් අපිට කා්ඩ දෙකට වෙං කරන්න පුුව. අපි මොලින්ම ගාම මෙන්න මේ සතා ඒ ගවය. ගව්‍ය පාදානුව බැලුවත් ජැලපෙන්න්නේ කෞද සිඋපාසත එක්කිින්න්නවා මවා. එනම් AEAD ගැලපෙන්නෑ ඒ පිරිිතු රපිය අයින් කරනවා. මෙතන බලන්න ඒF ගැලපෙන්නෑ පාදානුව බැලුවත් න ඕ එහෙනම්. අපිට ඒඒ අංක දෙක ගන්න පුළුවන් ඔෝන් එක හරි මතකේතියාගත්තා බී සතාගන්නකෝ දැඟඒ පාධනුවත් ජත්තා තාහාරණුගත්තත් සමානයි. බලන්න සතාගත්තාම ඩී සතයි එක කියන්නේ කොකයි පිළි හිුඩුවයි දෙන්නම මොනාහරද කන්න කැමති ඔහ සත්තම ආහාර. එහනම් පාද දෙකයි. ඒ අපිට පුළුවන්බීට ගැලපෙන්න්නේ කෞද ඩී ඔන්න මේත්තන තියවා බීට ඩී ගැලපෙනවා. ඊගාවට ඉන්නවා කූම්බියා පාද හයයි අපි කෘමීන් කියලා කියනවා. එතකොට පාද හය සමනලය ගත් තහමත් පාද හයයි. එහනම් අපිට ඔන්න සීට සමානවෙන්නේ කෞකාන්්ඩට දාන්න පුළුවන් F එහනම් නිවැරදි පිළිතුර මොකදද එන්නේ. දෙවැනි පිළිතුර. අපි ඒගා ප්‍රශ්නට අන්දරුවනේ එක්තරා නගරග පාසල රෝහල බස්නයවතුම් පොල හා දුම්රියපුොල පිහිටන අයුරු හා ඒවා යා කරන මාර්ග රූපයේ දැක්වේරම රූපේතිය නේටික තමයි. දැන්. එම තොරොතුරු ඇසුරින් අංක හත හා අට ප්‍රශ්නවලට පිරිතුරු සපයන්නට බලන්නකෝ දුම්රිය පොලේඉන්නම් පාසලට දුර බස් නැවතුන් පොලට දුර රෝහලට අයි නැවත දුම්රිය පොලට එන්න අපිට මේ චිත්‍රයෙන් ඇදර තියරම් එක හොඳට හදුවොත් අපිට උත්තරේ ගන්න පුළුවන් හිතුව කියවල බලන් අපිට කියනවා එක් ස්ථානයක සිට ඔන්න ප්‍රශ්නය එක් ස්ථානයක සිට අඩුම දුරකින් අනෙක් ස්ථාන තුන්නටමයා හැකිවන්නේ කුමන ස්ථානයකින් ගමනාරම්භ කළ ොදහනවා. මෙතින්දි අපිට පුළුවන් පිළිතුරුවලින් යමු ඉක්මන්නේ එතුකොට පලයින් ප්‍රශ්නට ෙන පාසල හෝ බස් නැවතුම් පොට ඕන්න පාසරට ගියා ඔන්න බස්නැවතුම් පලටාව තුන් සීයි රෝහලටාවත් තුන් සීයි හයසීයි. අයි නැවත දුම්්‍රිය පලටාව හාර සීය එකතු කළ හම මීටර් දාහක් යනවා. එතන ඔන්න මීටත් දාහයි අඩුමතුරකින්නේ ආය අබි බස්නයවතුම් පොලින් පටන්ගමු බස්නැවතුම් පොලින්ආව රෝහලට තුන් සීයයි ඊට පස්සාව තුම්්‍රිය පොලට හාරසියයි හාත් සීයයි ආයි අපි යනවා කොහෙටද පාසලට එතතුට හස්සියයයි හාරසයයි එකතු කළ හම් කියීයද එක් දස් එක සයයි මීට. යි එක්දා සෙසියයි පලවෙෙන පිළිතුර ගන්න පුළුවන්ද කියලා පලමුවාක් ඒගාවට යම දුම්්‍රියන හෝ බස් නැවතුම් පොල යි දුම්රිය පොලෙින් පටන්ගම් ඔන්න ගත්තා ගියා දුම්රියපොලෙන් රෝහලට ගියා හාරසිීයි නැවත තුන්සීයක් ගියා හස්සයි ආයි නැවත තුන්සීයක් පාසලටාව දාහයි. ඔන්න දුම්්‍රිය පොලෙන් පටන්ගත්හම බස් නැවතුන්ම් පලින් පටන්ගත් හම් බලන් ඔන්න බස් නැවතුම් පොලටවා. කොහොමද මෙහෙමම රෝහලට තුන් සීයයි හාරසිීයයි ආයනැවත ගියාම මෙතෙන්න්ට තුන්සිියයයි හාරසියයි හස්සසියයි හස්සසියයි හාරසිීයයි එක්දා සෙකසියයි. එනම් දෙවනි පිළිතුරෙත් අරදාහයි එක්දා සෙකසිීයයි මාව. අයි බලව තුන් එනි පිතුරට පාසල හෝ රෝහල් ඔන්න පාසය ඔන්න පාසරට ගියා පාසරෙෙන් දම් බස්නෑාව තුන් පොලටාව තුන් සසිීයයි හරිේ? දැන් ඔන්න මෙතෙන්ටාව දෙසීයයි, තුන් සයයි දෙසියයි, පාන්සිීයයි, පන්සියයි, හාරසියයි, නවසියයි. ඔන්න අඩුම ගත්දුරකින් යන්න පුළුවන් ඔන්න කොහෙටද පාසලෙන්ම් පටන්ගත්තොත්. අනිත් පිළිතුරත් බලමු ඔන්න රෝහලට ගියා. රෝහලෙන් යනවා බස් නැවතුන්බට තුන් සීයයි. ආයි දැන් අපි යනවා. මෙතරින් කොහෙටද දෙසීයක් දුම්රිය පොලට හැරුණනාා එොත් තුන්සියයි දෙසියයි, පාන්සිීයයි, පාන්සියයි නැවත පාසලට ගියා. ර සයයි නම සීයයි එහනම් පිි මීටර් නම සීය තමයි මේ තුට එක ස්ථානයකින් පටන් අරං ස්ථාන තුනටම යන්න පුළුවන් කෙටිම දුරා අපිටාවේ මීටර් නම සීය එහනම් පිළිතුර මොකදද කියලාපි බලමුෝ ඔන්න නිවැරදි පිළිතුර අංක හත්තේ තුන්වෙනි පිළිතුර අපි ගා ප්‍රශ්නයට යම්. ලාමයකු පාසලේ සිට අනෙක් ස්ථාන තුනටම අඩුමදුරකින් ගමන් කලේනම්. පාසලේ සිට අන්නෙක් මේ තියෙන ස්ථාන තුනටම දැන් අපිට කලින්ිකේද උත්තරයා අහදනකොටනේ දෝ. තුනටම අඩුමදුරකින් ගමන් කලේනම්. ඔහු ගිය මුල්ලු දුරමීටර් කීයද කියලා අපෙන් අහනෝ. බලන්න පස පාසලේ ඉඳං හොන් අපේ ගාන හදමුකෝ, පාසේඉ පාසලේඉදන් අනෙක් ස්ථාන තුනටම ඔන්න පාසනයෙන් පටන්ගත්තමේ ස්ථානටාව හරිද බස් නැවතුමට කියද මීටර තුන් සීයයි. ඊගාමට අපි හැරුුණත් දම්රිය පොලට කියද මීටර දෙසීයයි. එතනින් අපිියාව රෝහලට කියද මීටර හාර සීයයි. ட்டு එකතු කரமදුවனே. மீர் දැம்மா பிந்துவாයි, பிந்துவாாய், பிින්ந்துவாாய், බந்துவாாய் பிந்துவாாய் බந்துவாாய் துணாய் දෙாய் පහ හතරයි නවසීයි. ஒ யන්න පුුව அடுமதுறக்கින් ගமන් කலேணங ඔහු ග முழுදුறக்கியதுට ஆவே பන්නනவ கியதாவே நம்பிිருතුறம கදද ර අපි ඒගාව ප්‍රශ්නයටයම? නගරේක බස්තැවතුම් පොල රෝහලට මීටර හැටක් නැගෙනහිරින්ද. පොලීසිය රෝහලට මීට රසුවක් දකුණින්ද. පාසල පොලීසියට මීටර් හැටක් නැගෙනහිරින්ද පිහිටා තිබේ. මේ අනුව, නැවතුම් පොල පිහිටා ඇත්තේ පාසලට මේකෙනම් කටුවැඩේ කරඩ ඕනෙ නිකන්නම් බැහැ ඔන්න අපිහෙනම් කටුවැඩේ කරමු ඔන්න නගරේක බස් නැවතුම් පොල රෝහලට මීටර හැටක් නැගෙනහිරී බස් නැවතුම් පොල තියෙනවා ඔන්න මෙන්න මෙතන බස් නැවතුම් පොල තියෙනවා හරිද අපි කෙටියෙන් ලියාගම ඔන්න බස් නැවතුම් පොල බස් නැවතුම් පොල තියෙනවා. රෝහලට මීටර් හැටක් නැගෙනහිරිින්. එහෙනම් මීටර් හැටක් නැගෙන හිරින්නන්. රෝහල තියෙන් ඕනෙ මෙන්න මෙනේ. රෝහලට මීටර හැටක් නැගෙනහිරින් තමයිට දම් බලන්න බස් නැවතුම් පොල තියෙනවන්න. නතරි දම්මතන්ට මීටර හැට්ටයි. මං මේ වලට කියන්න කාටු කට් මේ. කටු වැඩ කරන්න හෙම නැත්තම් චිත්‍රය අඳන්න ඕනේ ඔන්න පොලිසිය රෝහට මීට රසුවක් දකුණු ඉල්ලු තියෙනෙ රෝහලට මීට රසුවක් එනම් එන්න මේ පහලට එන්න ඕනේ කවුද දකුණින් පොලීසියොලසිය ඔන්න පොලීසිය තියනවා මෙ මීටර් කියද හි. පොලිසි රෝහට මීටර් අසූවා ඔන්න අසූුවක් තියවා. ඊට පස්ස කියනවා දකුණින්ද පාසල පොලිසිට මීටර් හැටක් නැගෙනහිරින්ද. පොලිසියට මීටර හැටක් නැගෙන හිරින් තමා යොන්න පාසල තියෙන්නේ. එන්න පාසල. ඔන්න මගේ කටු වැඩේ. දැන් අපෙන් අහනවා ම කද්දාහන්නේ. මේ අනුව බස්නයවතුම් පොල ඇත්තේ පාසලට බස්නයවතුම් පොල ඇත්තේ පාසලට නම් පාසලේ ඉඳං බට කියන තැනිදම් තමයිි බලන්නේ. බස්නයවතුම් පොද ඇත්තේ පාසලේ ඉඳං කොහෙද. බලන්න ඔන්න පාසල මෙතන තියෙනවා. පාසලේ ඉඳම් කොහෙද බැරිමනං ඔන්න අපි මොකද දිශාව අඳගන්නවා. උතුර දක්කුණ. නැගෙනහිර බටහිර. හරි එහෙමනං මෙන්න තියෙනවා මොකදද උඩ පාසලේ ද උඩ කියැ උඩ බැලු හම කොහේද වස් නැවතුම් පොලා පිට පේනවා උත්තුරින්. මීටර් කොච්ච රද්ද මේ පැත්තත් අසුවයි මේ පැත්තත් අසුවයි. එහෙනම් මීටර අසුවක් උතුරට තමයි ඔන්න බස්නැවතුම් පොල පිහිටලා තියන්නේ පාසට. එනං අපි බලමු මේ නිවැරදි පිළිතුර මොකදද. කියලා. එන අනිවරදි පිළිතුර මොකක්ද එන්නේ මීටර් අසූුවක් උතුරට හරි. අපි ඊගව ප්‍රශ්නයට යමු. ඔන්න දීලා තියෙනවා රූපේ දැක්වෙනසේ සිලින්ඩරක හැඩේ ඇති ගනවස්තුවක් ටිත්තිරි දිගේ කැපූවිට ලැබෙන මූනතේ හැඩය වන්නේ. උොදට බලන්න මෙන්න දී තිය සිලින්ඩරයා. සිලිින්ඩරය කපලා තියෙන්නේ මෙන්න මේ අතටමි ඔකොල්ලන් වනත් මේකේ හොඳර්ඩ්ම දෙයක් තමයි මමම කියන්නේ උදාහරණයක් විදිහයට මේවල් ලී ලී කෑලිවරින් ලී කුට්ටිවලින් කපන්න සිිලින්ඩරය ගණකය ගණකාබය චතුස්තලය සිලින්ඩර්වලින් කපලා බාසුහ මම කරනුකට කියලා ඒව කියත් කියතිෙන් කපන්න මේ හැඩ මේ විදිහයට මුල්ලෙ මුල් එතකොට අපිට ඇතුළ හැඩේ මුහුණතේ හැඩේ පේනවා ප්‍රක්ටිකලි ඒ ප්‍රශ්නයයක් තමයි ද මේ අහන්න මේ සිලින්ඩරයේ හැඩේ ඇති ගනවස්තුව ඉතිත්තිරිදිගේ කැපුවලු කැපුහාම ඒ එන මුහුණතේ හැඩේ අප හනෝ කපල බලන්න මෝනේ මේක එහනම් මොකක්ද උත්තරේ බලන්නකෝ මොකක් දෙන්නේ රිචුකෝනාශ්‍රයකි අපි අම්ම ඊගාව ප්‍රශ්නක රූපයේ දැක්වෙන හැඩේ පිරමීඩයක ඉහල කොටසෙමේ තියනෙ පිරමීඩයක් පිරමීඩේ හොඳට නිරක්ෂණය කල්ල බලන්න පිරිමීඩේ ඉහල කොටසේ මෙන්න මේ කොටසින්. හරිද මෙන්න මේ ඉහල කොටසෙන් මෙහෙම කෑල්ලක් කප නොල්ු. මෙම කැල්ලක් කපලා ඉවත් කරලා. ඉතිරිවන කොටසේ ඇති මුහුණත් ජනන කීයද කිය හනෝ. එහෙනම් බලන්න මේ ත්‍රිකෝන මුහුණත් හැඩේරණක් ගනවා උඩට හතරක් මේ මෙතන එකයි දෙකයි තුනයි එහ පැත්තිකයි හතරයි මේකයිපා හයි මෙතරින් කැපු හමත් වෙනවා කොටසක්. හයයි. එහනම් කීයද එන්න පිළිතුර හය. අපි බලමු පිළිතුර කීයද. න්න කියලා එනන්නෙවැරදි පිළිතුර දෙවැනි අංක දෙක්ක පිළිතුර හය මුහුණත් හයයි බලන්නක නැවතත් මේ මේ පැත් මේ විදිහයට කැපලගි හාම ත්‍රිකෝනාකාරව පිරමීඩේ නක්ගනවා කොටා සතරක් උඩට මුදුනට යටයට තියෙනවා මොකක්ද යට තියෙනවා සමචතුරස්්‍ර හැඩේකේ හැඩේ උඩට නැක්ගලා ඒ හැඩ අයි උ පැත්ති හතරයියටටත් යටයි කයි පහයි උඩබිහෙම් පෙත්තක් වගේ කපලගාම හයයි එහෙනම් පිළිතුර කියද හය. අපි ඒගා ප්‍රශ්නයටයමෝ ඔන්න හැමදාම එන දෙයක්. කවියක් ලිදී පිළිතුරු දෙකක්කෝ ටැත්තන් එකක් හෝ අපෙන් අහනෝ. අපි මේකට හොඳට සූදානම්ව ඉන්නේ. මොකද බලමු අපි කවිය කියවල පහත කවිය ඇසුරින් නිවැරදි පිළිතුර තෝරන්නරු. දැන ඉගෙන ගත්තම තමයි කෙනෙකුගේ වත්කම. ගුණනුවන දැක්කම ඔපට සලකයි රටේ ඔක්කොම. පලන්න දැන ඉගෙන ගත්තම හොඳට ඉගෙන ගත්තම තමයි කෙනෙකුගේ වත්කම එහෙනමේ වත් පෝසත්කම් මොකක්ද හොඳට ඉගෙන ගත්තාම. හොඳින් ඉගන ගන්න කියලලා පුංචි අපිට කියන්නේ. ගුණ නුවන දැක්කහම කුණවත්තීම මෙහමනැත්තම් හොඳ ගත්ති කුණ තියෙන නුවන බුද්ධියෙන් වැඩිෙනෙවෙ කෙනෙක් උනහම අපිට සලකනාලුමී රටේඉන්න සියලුම දෙනා.හනම් අපෙන් අහන පලවෙනි ප්‍රශ්නයට අපි යොමුයමු. කෙනෙකුගේ වත්කම වන්නේ. කද්ද කුණනුවනද හොදට බලන්න, හොඳ ගත්ති ගුණද ඕ ගුණනුවනත්තියෙන් ඕනේ හොඳ ගති ගුණත්තියෙන්න්න ඕන ඉගෙන ගන්නත් ෝඕන. නමුත් කවියෙන් කියනවා දැන ඉගෙන ගත් තම තමයි කෙනෙකුගේ වත්කම. ඔන්න හෙනම් කවියෙන් කියනා කාරෙට්නං මොකද්ද බලන්න හොඳර ඉගෙන ගත්තොත් තමයිල්ලු කෙනෙදගේ වත්කම හෙනම් පිළිතුර අංක තුන ඉගනගත් දය. අපි යමු ඒගාව ප්‍රශ්නයට පොත්තේ? ඒකෙත් අර කවියෙන්ම තමයි අපෙන් ප්‍රශ්න අහන්නේ. සියලු දෙනාගේම සැලකිරි ලබාගැනීමට ඇතිකරගතයුතු ගුණංගය කුමක්ද. ඕ සියලු දෙනාම අනේ මේ හොඳ දරුවක් කියලා සැලකිල ලබානනං අපි ලබාගතයුතු කුුණාංග්‍ය අත්තියෙනවලු මොනවදහනවා මේ කවියෙන් කියන්නේ පලමු මොකදද ගුණනුවන දැක්කම ඔන්න ගුණනුවන දැක්කම, ඔබට සලකයි රටේයොක්කොම ුණ ගුණනුවන හැබි එහමනත් ගුණනුවනින් සපිරි දරුවයෙක් වෙන්නලූ එතකොටලූ අපිට රටේ ඔක්කොම සලකන්නෙහි නම් පිළිතුර බලන්න කියද ආංක තුන. ගුණනුවන වැඩීම පීගා ප්‍රශ්නටයමු. දෙදා සිසි දෙකේ ජනවාරිියක සෙන සුරාදා දීනයක් ලන දිීන දර්ශන, බලාගන්න එම වර්ෂය එකසිය විසිහතරවෙනි දවස කවදාද අපි බලමු එක චුට්ටා කමාරුයි නමුත් හදාගන යනකොට ලේසි අපි බලමුම් කහොමද හදන්න කියලා ඔන්න දෙදා සිසි දෙකේ ජනවාරි එක සෙනසු රාදාා නම් අප මෙතෙන්දදි පොඩි ට්‍රික් ්‍රික් එකක් පාවිච්චිකන්නවා එක දෙක තුන්න හතර පහ හය බිින්දුව කියරදා ගන්නවා. මෙන්න මෙතෙන්ට දෙනවා අපි සෙන්න සුරාද සනසුරාද අපි කෙටියෙන්දා මුහනේ වෙලා යනුවනේ ඉර්රිීද්දා සන්දූදා අඟහරුවාද බදාද ප්‍රහස්පතින්ද සිකුරාද. දැන් ඔන්න මෙන්න මෙහෙම අපි ලියාගත්ත ජනවාරිියක සෙනසුරාධනං එක දෙනවාත් සෙනසුරාධට. මේක වෙනස්සෙන්න්නත් පුරුවන් ජනවාරයියක බදාදනම් බදාධදානො. ජනවා සිකරාධනන් සිකුරාධයම් පහලට අපි දිනටික දාගන යනවා. දැන් ඔන්න අපේ අහන්නේ එක සය විසි හතරවෙනි දවස කවදද කියලා. අපි කරන වැඩේ එක සිය විසි හත්තර බෙදැනවා හතෙන්. ඇයි අපි හතෙන් බෙදන්න. සතියකට දින හතයි. ඔන්න හතේෙන් බෙදුහම දොළහට හතේවා එක්කයි හත්තරක් එක හතයි. තොළහැන් හතක් පහයි මේ හතර ගේනවා පහලට පණ සතරට හතේවා හත්තරක් හත හතලි ස්නමයයි ඉතිරී ඔන්න ඔත්තන තමයි වැදගත්ම තැන ඉත්තුරු වෙන ගාන. හතරි ස්නමයෙන් පස්සේ පණහා පනස්ක පනස් දෙක පනස්තුන පනස් අතර ඉතිරි වෙනවා කී අද්ද පහ. මේ පහ තමයි මෙතනින් අපි බලන්න ඕන පහය ඉලක්කම එන දවස කවදද මෙන්න දවස කවදද. පහේ ඉලක්කමේන දවස බදාදන්න එවත බලන්න දරුවනේ ඔන්න පළවෙනි දසෙන සුරාධකි වූ හම එක දෙක තුන හතර පහ හාය බින්දුව කියරදා ගන්නවා. දුව කිය ඉති නැතුවෙන කොට බඳදුවත් පාවිතා කගන්නනවාන අපි මෙත නිති නැත්වෙන න බිඳදුව සාමාව වන කොට හරි. එහෙමනම් ඔන්න දිනැටික දැම්මා දෙන දවස වර්ෂය විසිහතර දෙන්න අපිට දැ එකසේ විසි හතරාපි හතෙෙන් බෙදනවා ඇයි හතෙම් බේදේ සතීකන දින්න හතායි. ඒ හතෙන් බේදදුහම මෙන්න මෙතන තමයි වැද්දගත්මද පිරිිතුරො හොයාගන්න. ඉතිරිවෙන ගානානුව මෙතන තියෙන දවසපි හොයනවා ඉතිරිවෙන ඉලක්කමානුව එන දවස හොයනවා. එහෙනම් අපිට පහ පිළිතුරාවේ පහ එන්නේ බදාදා. එ අපේ පිළිතුර මොකද්ද කියලා අපියෝමුවමු මොකද්ද පිළිතුර එක සිය විසි හතරවෙනි දවස කවදද බදාදා තිකක් ලේසීනේදදැ හරි අපි ගවගානටයමු දෙදා සිසි දෙක වර්ෂයට අයත් සෙනසුරාදා තින ගණන කියයද. ඕ ඕගොල්ලු දන්නවා මේ වෙනකොට අධිකවුරුද්දක් ද අධිකවුරුද්දක් නොවයිද සාමාන්‍ය වර්ෂයදද. මොකදද පුතේ අධිකවුරුද්දක් කියන්නේ ඕ අධිකවුරුද්දක් කියන්නේ මොකදද අධිකවුරුද්ද කොහොමද අපි හොයාගන්නේ මේ වෙනකොට ඔයාල දන්නවා. කොහොමද හොයාගන්නේ මේ දෙන වර්ෂය හතරෙන් බදුහාම එකක්වත් ඉතුරුවවෙන්නේ නැත්තං. හෙම නැත්තම් මේ ලේසිංකිරනං අග ඉලක්කන් දෙක බොහෝවිට. හරිද දැග දහස් නමසය ගණන් වලට වඩා අපිට බොහෝවිට දෙදස් ගණන්නේෙන්නේ නමුොත් අපික නිවරදිවේ ගෙනගමු දෙද සි දෙක අපි හතරෙන් බදුවොත් දෙදා සි දෙක වර්ෂය හතරෙන් බෙදුවොත් එකක් වත් ඉතිරිවෙන් නැත්තං එක අධිකවර්ෂයක්. එකක් දෙකක් තුනක් ඉීතිරිවෙනවානං එක සාමාන්‍යවර්ෂයයක් අපි මේ වෙන කොට දන්න ඔ එ නම් දෙදාස් සි දෙක අපි විස්සට හතර ගොඩවල් කෙලීම මනෝමයෙන් බැලුවොත් අපි දන්න විසට හතර ගොඩවල් කියතිෙනද පහයි විසි දෙකට විස්ස පහයි ඒ ඉතිරිවෙනවා දෙකක් එහෙනම් මේක අධිකවර්ෂයක් නෙමේ අධිකවර්ෂයක් එන්නේ අපි දෙදා හකි වෝ දෙදාස් හතර අෞුදු හතරින් හතර අපිට අධිකාවර්ශයක්ෙන් දෙදස් හතර දෙදස් 8 දෙදස් දොලා හතර හතර ඉදිරියට එකතුඒ ව අන ඩියමක් ඔයාල්ලට දෙන්න තම මේ වර්ෂගාන කියන්නේ ඉතිං ඔයාලා දන්නවද අධිකවර්ෂයයක් නෝන නැත්තන් සාමාන්‍ය වර්ෂයක ආරම්භක දවසත් මැද දත් අවසන් වන දවසත් එක්කම දවස වෙන්නේ. නෝකෝ ගොල්ලගේ ගුරතුමියලා ගුරතුමාල මේ වෙන කොට කියලාදී ලැති එහෙම නං අපි මේ ගාන හදන්න කලින්මම් මේ වට පිටාව තමයියාලට කිව්වේ අපි එහනම් මේ ගාන හදන්න යොමුයමු දරුවනේ දෙදා දෙකේ ජනවාරික සෙනසුරාදා දිනයකි ඔන්න. අපි මේ දේ දෙදා සෙනසදා දිනයකි දෙදා සිසි දෙක වර්ෂයටත් සෙනසුරාදා දිනගන්න. ඔකොළු මේ වෙනකොට දන්න අධික වර්ශයකට නැත්තන් සාමාන්‍ය ර්ෂයකට. යි වර්ශෂ එකකටම තින දින ගනම් වෙනවෙනම දන්නවා. මේක සාමාන්‍ය වර්ෂයක් නිසා දින තුන් සය හැට හයද හැට පහද ඕ දින කීයත්තිනවාද දි තුන් සය හැ පහයික හොය හැටිත් බලාගන්න තුන් සය හැට පහපි බෙදනවා හතේ තුය හැට පහපි බෙදෙනවා හතේ. තුනට නැහැ. එහම් අපි තිස් හයටම බලමු කෙලින්ම. තිස් සයට හතේ ගොඩවල් කියීත් තියෙනවාද පහයි හත්තරක් පහ තිස් පහයි. ඉතිරි එක. එනම් මේ පහ මෙතෙන්ට ගන්නවා පහලවට හතේ ගොඩවල් දෙකයි හත්තරත් දෙක දාහතරයි ඉතිරි එක ඔන්න සති පනස් දෙකයි තියෙන්නේ. ඉතිරි වෙනවා එක දවස. එහෙනම්. ඔගොල දන්න මේ ඉතිරිවෙන්නේ දෙසැම්බර් තිස් එක දිනය. ඕ දෙසැම්බ තිස්ක දිනේ ඉතිරිවෙන්නේ. ඒනම් සෙනස්ුරාදා දිනයකින් ආ රම්භ වෙන්නේ අවසන් වෙන්න සාමාන්‍ය අවුරුද්ධක සෙනසුරාදා දිනයක් එහෙනම් මේ පනස් දෙකට අපි මේ එක එකතු කරනවාද නැද්ද සෙනස්්‍රාධවල් පනස් දෙකක් කෙනවා අවසන් වෙන්න සෙන සුරාධාවකින් එහෙනම් පිළිතුර කීයද එඩෝනේ දිනකීයක් එනවා දැ සෙනුශ්‍රාධාදින පනස් තුනයි තේරුණාද නැවතත් අපි හ තුන්සියටට පහත් එෙන් බෙදුහම දරුවනේ එන්නේ පානස් දෙකයි. ඉතිරි වෙනවා එක දිනයක් ඒ ඉතිරි වෙන්නේ දෙදා සිසි දෙකේ දෙසැම්බර් ති එක දිනයක් රුද්ධ අවසාන දිීනය ඕගලන්ට බම කලිනොත් කිව්වා සාමාන්‍ය අවුරුද්ධක ආරම්භක දිනයත් මැදදිනයත් අවසන්න දවසත් ආරම්භක දවසත් මැද දවසත් අවසන් දවසත් එක්කම දවස එහෙම නම් මේ ඉතුරූුණේ මෙන්න මේ දෙෙසැම්බර් තිස්සෙක්වෙනි සෙනසුරාදා දින එහෙනනම් පනස් දෙකට අපි මේ එක එකතු කරනවා එහෙනම් නිවරැද්දිි පිළිතුරෙන්නේ පනස් තුන අපි බලමු අපේ පිළිතුර නිවැරදිද කියලා ෙනම් පාලොස්සනි ගාණනේ පිළිතුර අංක දෙක. අපි ගාවගානට යමු දරුවනේ ඔන්න ටිකක් තමාරුවයි හොයන්න තියෙන ගානක් පිසඳන්න තියන ගාන. බලන්න පහත දැක්වෙන්නේ වැයවූ විදුරි ඒකක සඳහා මුදල් වැයවෙන ආකාරයයි. මේ දිනවල දැඩි ලෙස බලපාන දෙයක් අපි හැමෝටවනේ විදුලි බිල්පත වැඩි. ියදම වැඩිවෙලාතියෙන් ඉතිං ඒවාගේ ගානත් තමයි මේ දීලා තියෙන්න්නෙ තබ බල පළමු ඒක තිහ සඳහා අනෝයිලු එකේ නන් තිහට යනකං පළමු ඒකක තිහ සඳහා රුපියල් අනෝයි ති තිස්සකේ ඳම් හැටතෙක් ඒකකයක් සඳහා රුපල් අටයිලු හැටේදම් සීතෙක් ඒකයක් සඳහා රුපියල් දහයි. දැන් අපෙන් අහනවා එක් තරා නිවසක දෙසම්වර්මාසයේ විදුලි බිල්පතේ එක සීයක් බව සඳහන් වී ඇත. ගෙදරයිතිකරු ගෙවී යුතු මුදල කීයද කියලා අපෙන් අහන්. අපි මේක පියවරෙන් පියවර හදමු. ඔන්න මොකද්ද කියන්නේ බලන්න දරුවනේ. මොකදද කියන්නේ පළමු ඒකක තියෙන රුපියල් අනුවයි. ඔන්න පළමු ඒකක තිය ඇතුරත විදුලි බිල්පත සීමාකරගත්තොත්. රුල් අනුවයි ඔන්න පළමු එකක තියට රුපියල් අනුවලියා ගම අපි තෘතිත අනුවවයි හරි තිස්ස එකේ නම් හැටතෙක් හැටෙන් තිස්ස එකක් කඩු කරන්න ඔන්න හැටෙන් තිස්ස එකක් අඩු කරන්න පැත්තක දහයි මේ පැත්ටෙන් ගත්ත දහයෙන්කක් නමයයි හයන මේ පහෙන් තුනක් මෙතර විසි නාමයට අපි එකක් එකතු කරනවා ඇතකොට එක කී අද්ද ඒක තිහයි ඇයි අප එකක් එකතු කලේ ඔගොල්ලම් බලන්න එකේ සිට පහත් එෙක් එන්න උදා හරයම්මම කියන් එකේ සිට පහතෙක් කිව්වහම ඇන්ගෙලි පහෙන් එකක් කඩු කරහම එන්නකීයද හතරයි නමුත් එකේ සිට පහතෙක් කි්වාම එකයි දෙකයි තුුණයි හතරයි පහට එකක් එකතු කරන්න ඕොන් අතර පරාසය හොය නොකට න එක හොන්දර මතක තියාගන්න මේ අපි මේ තිස්සක ඉන්දං හැට වෙනක් ඇගිලි ගණන් කරෝ තිස්් දෙ තිස්තුන තිසද තිස්ප පහ තිස්සයි කියලා තිස්සක තිස් දෙක තිස්තුරු තිසදර තිස්පා කියලාල අපට කාලය මදි වෙනවා අපි මේ වගේ ඩක් මනමෙන් හයාගන්න පොඩි ික් ික් කිෙනනගන්න ඕන්න හෙන. ඔන්න මෙතන තියෙන ඒ ගාන හොයාගන්න මම කළේ හැටෙන් තිස්ස එකක් අඩුළලා ඇතකොට විිසාමයක් කියෙනවා එකක් එකතු කලා ඔන්න සම්පූර්ණ එක තිහාක්කාවා ඒක තිහෙට රුපියල් අටගානේලු කියවන් එහෙන ඒක්ක තිහාපි ගුණ කරනවා කීයෙන්ද කයද ගුණ කරන්නේ අටේ. අටවරක් බිඳුවයි අයටටවරත් වන විසි හතරයි. ඔන්න තිස්ස එකේයිඳං හැටවෙනකං. අයිතිකරුට ගෙවන්න වෙනවා රුපියල් කීයදද දෙසය හතලිහා. ඔන්න දෙසී හතලිහත් ලියා ගත්තා. ඒ ගාවට හැට එකයිද සීයතෙක්ක සඳහා රුපියල් දහයයිලු. ඔන්තට බලන්න සීයෙන් හැට එකක් අඩු කරන්න ඕනේ. හැබැයි යර එක එකතු කරන්නත් ඕන හා සීයෙන් හැටේ එකක් අඩු කරමු අපි ඔන්නමන් සීයෙන් හැට්ේ එකක කුත්තා අඩු කළා. මෙ අර දුන්නා. ගේ මෙයා ගත්තා මෙයා දහය වෙන ඔන්න බිින්දුු තියෙන කොටක් සැලකිලිමත් එන්න පලවෙනි බිඳුව දහයෙන් දෙවනි බිින්ඳුව නමයෙන් කියලාලපි දන්නවා. එනම් දහයිෙන් එකක් ගිහාම කියීයද නමයයිමයා නමින් හයක් තුනයි තිස් නමයට එකක් එකතු කලා සමානකීයද හතලිහක් කනවා. ඔන්න හැටේකේම් සීයතෙක් ඒක හතලිහක්. දැම් මේ ඒක හතලිය අපි ගුණ කරන්න ඕනි කියන්ද දහයෙන්. යද උත්තරේතෙන්ට හාරසීයක්ක් කෙන. ඒනං ඔන්න අවසානයකක සඳහාරුපියල් දහයගානය එකක හත ලිහකට රුපියල් හාර සීයි. දැම්පුතේ ඔන්න දරුවනේ මූලු බිල්පත හොයාගන්න අපියන්නේ බින්දුවයි බින්දුවයි තිතතිබ්බා බින්දුවයි නමේ හතරයිකි යද නමයයි හතරයි එකතු කරන්න බෑමත්තකනෑ. ඔන්න ලොකුගාන් හිතේතියාගත් ඉගිරිිතුන ගත් දහය එොළහ දොලාහා. නම් දහතුනම් කිය දෙන්නේ නමේ හතර එකතු කළහම දහය එකොලහ දොලහ දහතුන ඔන්න දහතුන දාගත්තා ඉතිරීඒක් හතරයි දෙකයි හයයි එකයි හතයි හසය තියයි බලන්න පිළිතුරල හස්සිය තිය තියෙනවාද ඕ ඒනම් මොකදද බලමු අපි අපේ පිළිතුර. හත්සිිය තිහයි. තේරුම්ගත්තා අදේ ගාන හදන හැටි ටික් වෙහිසන්න වෙනව වුනට ලේසි පළමු ඒකක තියට අනුවදාගත්තා හැටෙන් තිස්ස එකක් කඩු කරහම ඒ ගවය එනවා අපිට කීයද්ද හතලිහක්කාවාඒ ඒටිකත් එකතු කරා ඒ ගවටිකත්තාව අපි ඒටිකත් එකතු කරා කොම එකතු කරහම අපිට පිළිතුර හත්සිය තිහ ආවා. අපි ඊකාව ගානට යමු. ඔන්න දීලා තියෙන ගණකයක් නිර්මාණය කිරීමට සුදුසු පතුරුම තෝරන්. දැම් මේ වෙනකට අප මේ පතුරන් ගනන් දන්න ඔක්කොම ගණකය ගණකාබය සිලින්ඩරය චතුස්ථාලය අපි සැකිලිවලින් ඇන්දල්ලා මේ ගනන් හදලා තියන්නේ. ඊතාමතරෝ අපි ගණක ගණකාභ චතුස්ථල සිලින්ඩර ආදේශකවලනුත් අපි ධාර ශීර්ෂ මුහුණත් එහෙමත් හොයාගෙන තියෙන්නේ. ඉතින් බලන්න මේ ගානය අපිට කියනවා ගණකයක් නිර්මාණය කිරීමට. ඔ ගණකයක් නිර්මාණය කිරීමට සුදුසු පතුරම තෝරන්නල්. ඕගොලං හැම තිස්සේ අපි පතුරම් ඇන් දබොහොමයා ඇඳලා තියෙනවා වෙනකුට මේකෙද විශේෂයෙන්ම පැති හයක් තියවා කියලා පිදන්නවා සමචත්‍රශ්‍රකාර පැතිහයක්. නක තියනවා ඉතින් මේ වෙලාවේ බලන්න මේ පැතිහයෙන් මෙම මේ හතරට සමාන කැරම පැත්තම්මාවොත් අපිට මේ පතුරමින් පුළුවන්ද වලන්න ගණකේ නිර්මාණය කරන්න බැහැ බලන්න මේ 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 පැතිහතරට මේ පැත්තටම සමචත්‍රශ්‍ර පැති දෙකක් කවුත් අපිට ගණකයක් නිර්මාණය කරන්න අප හසුයි. ඇන්ද ලබලන්න ගෙදරදි මේවා කර ලබලන්න. ඒ ගෞඩ බලන්නකු මේ දෙවනක චුට්ටක් හොම මම තියනවා. අපි තුංන්වෙෙනකටම තුන්වනිය කෙද් බලන්නකු මේ ප්‍රධාන කැනෙ සමච්‍රශාකාර පැතිහතරට මේ පැත්තෙම්මයි. එකක්කම පැත්තෙම්මයි ඉතුරු ම චත්‍රශ්‍රාකාර පැති දෙක තියෙන්න්නේ ඒකිනොත් අපිට පතුරමක් ගණකය හදන්න බැහැ අනිවායෙන්ම අපි දැනගත යුතු දෙයක් තියෙනවා ගණකයක පතුරම හදනකොට මේ පැතිහතරට සමාන්ත දෙපැත්තට එන්න ඕනේ අනිවාරයෙන්ම ඉතුරු සමචතුරශ්‍රකාර පැති දෙක අපි බාලමු තව් මේ මේ විදිහටම නෙමේ මෙන්න මෙහෙමත් අඳන්න පුළුවන් අපිට හරියට සමචතරශ්‍ර නැතිවෙයි හරිද දැ මෙතනයි මෙනයි මෙමාවත් අපට ල සමචතරශ්්‍රාකාර පැති මෙහමාවත් අපිට ගන්න පුළුවන්. ආයත් තව ක්‍රමයකට මං අදි නොෝ බලන්නයි අතරයි. මෙතෙන්ට දීලා මෙතෙන්ට ඇවිල්ලා මෙතෙන්ටාවත් අපිට සමචත්‍රශ්්‍රාකාර පැති දෙක දෙපැත්තට ආවොත් පමණයි අපිට ගණවස්තුවෙ හදාගන්න පුළුවන් වෙන්න ගණකයක් හදාගන්න පුරුවන් වෙන්න. ඉතින් අපි බලමු එක පිළිතුර මොකක්ද එන්නේ කියලා. එනම් අංක දාහත ප්‍රශ්නයට පිළිතුරු අංක දෙක අපි ඒගා ප්‍රශ්නයට යොමුයෙමු. හරි දරුවන අපි ඉගා ප්‍රශ්නයට යොමුයමුෝ. පහත ඔර ෝස මුහුණනත ඇසුරින් දහට සා දහනම්ය ප්‍රශ්නමට පිළිතුරු සපයන්නලු. එංගලන්තේ වේලාව ශ්‍රී ලංකාවේ වේලාවට වඩා පැ හයක් කඩුය. නොදර මතකතියාගන්න එංගලන්තේ වේලාවද වැඩි ශ්‍රී ලංකාවේ වේලාවද වැඩියං කියන්න. නිතරම පැයක් ප්‍රමාදව පෙන්නුම් කරන මේ ඔර ලෝසවේ දැක්වෙන වේලාව පස්සරු හතරයි තියවනවිට එංගලන්තේ වේලාව කීයද කියලා පෙන් හානි. අප බලම මොලින්ම්ම මේ ඔරලෝස මෝනතේ ේලාව කියයද තියෙන්නේ. ඕ! කියද තියෙන්නේ හතරයි හතර පසුවී මිනිිත්තු තිහායි. හැබැයි මේ පස්සරු ඒලාවක්ලෝ. නෝකත් මතක තියාගන්න ඕනේ. දැන් මේ වේලා හැමටම මේ ඔරලෝසය දැක්වන ඒලාව හැමවිටම කියනවා නිතරම පැයක් ප්‍රමාදවලු පෙන්නුම් කරන්න. ඒනම් මේ හතරයි ය පැයක් ප්‍රමාධනං කීයද කියන්න බලන් හිතන්න චුට්ට. හතරයි තියෙනං පැයක් ප්‍රමාදනං අපි කියීද දාන්න ඕනේ ඔ පහයිතිහ කියන්නේ පෑ විසිහතර ෝල් ලෝසුවට හරවන්න මල් ලේසිකනමයක් කියලා දුන්නා. කොහොමද දවල් දොලහැම් පස්සේ අපි ඔන්න ඇගිලි පහක් ගත්තා දවල් දොලහැම් පස්සෙ දහතුන දාහතර පහලව දාසේ දාහත ඔන්න මං පෑ විසිහතර ඔන් ලෝසුවට ගියා. දා හතයි තිත් දෙකයි තිහ. තැන්ඔොනවම් මේක පැයක් ප්‍රමාධෙක පැයක් ඉස්සර හටත්තා අරගැන නිවරදි වේලාව ලකුණු කලාා. කොමදාවේ දාහතයි තිත්් දෙකයිත් තිහ. ඊකාවට කියනවා එංගලන්තේ වෙේලා ශ්‍රී ලංකා වේලාටුවඩ පැහයක් අඩුයිලු. එහෙනම් ඔන්න ඔතරින් අපිඩිංග මුත්තරයට මේකෙ කියත් දඩු කරන්න ඕනේ පැය හයක් අඩු කරමු. පැයහයක් අඩු කරා. බින්දුවයි තිීහායි මෙතැන උඩ බින්දුු තිබ නම් මෙතන යටටි ලක්කන් තිබනම් අපිට කෙලිම් අඩු කරන්න බෑ පැය ගොඩෙන් ගන්න ඕන තකොට මිනිත්තු හැටක්කේ ෙචර දේවල් කරන්න අපිට නෑ. හෙනම් කෙලිම් බින්දුවයි තුනයි. හතෙන් හයක් එෙමන තන් හතෙන් හයක් එක්කයි එකයි හැබැයි තිද්දකයි. එක කොළහයි තිද් දෙකයි තිහ. එනම් ඔන්න පිළිතුරාව එකොළ හයි තිද්දකයි තිහ. දැන් එහෙනම් මට මෙතන කියන්න මේක පස්සරුද පෙරවරුද. නොතනයි අපිට ගැටලුව තින් දැන් පස්සරු හතරයි තියෙෙන අපි ආපස්සට ගිය. තේරුම්ගන්න. පසරු වෙලාවදම් පැහයක් ආපස්සට තොට පැ නැත්තං සාමාන්‍ය වෙලාවන්ගත්තුත් පහයි තියෙ දම් පැයහයක් ආපසට අපිට මේ ඇගිවල් නුත් හැතු හැකි ිය ලිය හද ැතුව ඔන්න ඇගිලිවල් නොත් මහදනවා පහයි තිහෙෙන් පස්සේ පැයක්ඩ පැයක් ආපස්සර යනොකොට කිය දෙන්නේ හතරයිතිය තුනායිතිය දෙක්ක එ දොලාහ කිය දෙන්න දොළහැම් පස්සේ ඔන්න මේ දවල් දොහ තවයියායයිගුණේ ඔන්න දැන් එන්න කියද එොළහ එහනම් පෙරවරු එකොළහයි තිහ වෙන්න ඕනේ එහනම් මේක පිළිතුර එන්න ඕනේ පෙරවරු එකොළහයි තිහ අප පිළිතුර නිවැරදිද බලමු ඔන්න අපේ පිළිතුරාවා පිළිතුර දහ අටවෙනි ප්‍රශ්නයේ අංක දෙක එහෙම නැත්තාම් පිතුර පෙරවරු එකකොළහයි තිහ. ඇංගලිවල් ොත් ැද හැකි පත්සට හිතලලා දියල හද නැටිත්මං කියල දුන්නා දෙ පැත්තම හදල බලන්න හරි. අපි ඒග ප්‍රශ්ණිටයම්. අපි දැක් හනමවැනි ප්‍රශ්ණයටයමු ඒකත් මේ ඔරලෝසුවෙන් මයි අපෙන් අහලතියෙන්නේ. එංගලන්තේ වේලා පස්සරු හයයි තිහවන විට මේ ඔරලෝසේ පෙන්වන වේලාව කියීය දහනෝ. ඔන්න පස්සරු හයයි තියනම් පෑ හයක්කි ඉදිරියට යන්න ඕනේ ඇැබැයි මේක මතක තියාගන්න පැය කඩුවෙන් දුවන්නේ ඒකත් එකතුවෙන්න ඕන. එංගලන්තිවෙේලා පස්සරු හයයිතියන වෙනට මේ ඔල් ෝසුය පෙන්වන ේලාව අපෙන් අහනවා පස්සරු හයිතියට අපි ඇගිලිවලින් හඳර බලමු හා ඔන්න පෑහයක් එකත කරමු. හතයිතිහ අටයිතිහ නම අයිති දයිතිය එකොළ හයිතිය දොල හයිතිය. මේක හැබැයි මේ එන්නේ පාන්දර දොළ හයිතිය. හරිද පස්සරු හයතිය නම් පෑහයිතියයක් යනකට මේක මේ පසු වදායිමනතම් පෙරවරු කාලය එන්න දොළ හහියිතිය. හැබයි මේ පෙරවරු ආවට මේකින් පැයක් අඩුවෙන් ඕනේ. ගැන පාදර දො හිතිය එමනත්තම් පෙරු දොළ හයිතතියෙන් පැයක් අඩුුවෙන්න්න පැපයක් මේකේ අඩුවෙන් පෙන්නුම් කෙන්වානේ. එහෙම නං නිවරදි වෙලාව නැවත දොළ හයිතියෙන් පැයක් අඩු නහම. එොළහයි තිහ ඒකමකදද වෙන්නේ පෙරවරු නෙමයි පස්සරු මේ රාත්‍රිය කොළහයිඉතිහ වන්න. හනං අපේ මේකෙන් නවරදි පිළිතුර එන්නමකද පස්සරු එකොලහයි තිහ නැව තත් බලන්නේ ගාන චුට්ටක් අමාරු හිතන්න ල ලේසි මේ පලවි ගාන හදුවට පස්සෙ කොල් බානක එංගලන්තේ ේලා පසරු හයයි තියවෙනනවිට මේ ඔල්ලෝසය පෙන්න්නන වේලාවෙීමට තත් ශ්‍රී ලංකාේ වෙලාවගොළදන්න පෑ හයක් වැඩී කියලා. තට පස්සරු හයයි තිහට පෑය හයක් අපි එකතු ගලා එතකොට කිය දෙන්නේ දොළහයි තිහ. දොළහායි තිහ සෑම විටම මේවුල් ලෝස පැෑ කඩුවෙන් කිවන්නේේ දොලා හැතියෙම් එකඇන මේ පාන්දර දොලහහියි තිය මධ්‍යම රාත්ියය දොහ පාහුුණාවන පාන් එ එන මෙකන ගොලම් පෑවිසි හතරෙන් පෙනනම් බින්දු දෙකයි තිද් දෙකයි බිින්දු දෙකන. ඒ ො ඒකෙම් පස්සේ කියන පෙරවරු දොළහයි තියෙෙන් පස්සේ අපි පැයක් කඩු කළහම එකොළහයි තිහ වෙනවා එතකොට වේලාව පස්වරු කොළහයි තිහ නැත්තාං ප්‍රාත්‍රය කොළහයි තිය අපි ඉගාව ගානට යම. මේක ලේසි. පහත දී ඇති රූප සටහම් දෙකට අනුව ඒ ප්‍රමාණයේ ඒෆෝ කඩදාසියකිින් මේ තියනන්නේ ඒ4ෝ ඒ ප්‍රමාණයේ ඒ4ෝ කඩදාසියක්. ප්‍රමාණය වෘර්ත මේ තියන මෙතැනි දම් මෙතෙන්ට වෘත්තේ අපට දීලා තියෙනවා ලොකුුවචචන කියන්න බෑන විශ්කම්භය කියහම කියන්න බෑ දිග කියද සෙන්ටිමීටර් හත්තයි එහෙම නං මේ ඒෆෝ කඩදාසයේත් මේ පැත්තට සිමීට හතලි සයද දිගයි මේ පැත්ත සමීට විසිනමයත් දිගයි අපි මේක හදමු දැම්මොකද වෙන්න බලන්න අපි මුලින්ම බලනවා මේ පැත්තෙන් ලවුන් කියක් අපිට කපාගන්න පුළුවන්ද මෙම් මෙතේට දිග තියනවා සෙන්ටිමීටර හතලිස් හයක් හතරිසාය හතම් බෙදන්න ඕනෙ. හතරිසය හතෙම්බෙදම් අතරිසයි හතෙම්බෙදහම හත්වරක් කිය දෙන්නේ හත්තරක් හය හත්තරක් හය හතලිස් දෙකයි ඉතිරි වෙන ගානට අපිට අවශ්‍ය හයින් දෙකක් හතරයි ඔන්න. මේ පැත්තෙන් අපිට වෘර්ත කැපු හැකි කී අද්ද ඔන්න මම හයක් කපනෝ. විසි නමය බෙදනව නැවතාපිකීයෙන්ද කටු වැඩේමං කරන්නේ ඔකොලො කරන කටුවැඩේ විසි නම අපි හතෙන් බෙදනවා. බලන් බින්දුුවයි හත්තරක් හතරකීයද විසි අටයි ඉතිරි එකක් ඒ නම් මේ පැත්තෙන් අපිට කැපු හැකි වෘර්ත හතරක්. දැන් ඔන්න අපිට මේ පැත්තෙන් හයක් බැරිමනං හයක් අඳමුහෙම. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි. මේ පැත්තට තුන්නයි හතරයි. මේ පැතර හතරයි. මෙහෙම කටුවැඩම් බැරිීම නම් මෙහෙම ඇඳල කරන්න නැත්තං හයවරක් හතරකීයද ගුණ කළ හම පිළිතුරෙනවා අපිට පිළිතුරාංක තුන්න. හ පලන්න අපේ පිළිතුර නිවර දෙද කියලාපි බාලමු ඔන්න කියදාවේ විසි හතරයි නැවතත් කියන්නද මම හතලි සයි හතෙන් බේදුහාම හයයි පිළිතුර. විසි නමය හතෙෙන් බේදුහාම හතරයි පිළිතුර යහය ගුණ කරා එමට ත හයිවරක් හතර අපි බැලුවක්ක වී යද පිිතු විසි හතරයි. නැත්තම් බැරිමනං ඇඳලා හරි බෝලමි කටුවැඩොේ ඇඳල හරි පිරිතුර ලබා ගන්න අතහරින්නපා උත්සාහය. අපි ඒගා ප්‍රශ්නට යම්. මෙන්න දීලතියෙනවා රූපේ දැක්වෙන්නේ සමාන ලීකුට්ටි සමූහයක් යොදාගෙන කර ඇති ගොඩ නැගීමකි. ලොකු හරි හතරැස් ලීකුට්ටිය කියැනෙ ගානක්කයක් ලොකු හතරැස් ලීකුට්ටියක් ැන ගානකයා. ලො හරි හතරැස් ලී කුට්ටියක් ලැබෙන පරිදි මෙම ගොඩ නැගීම සම්පූර්ණ කිරීමට තව කුඩාලී කුට්ටි කීයක් අවශ්‍යවේද කියලා පෙන් නවා මේ බලන්න අපිට පැත්ත අද්දී ලතිනේ රූපයේ හොන්ට බලන්න අපිට එක පැත්තදීලා තියෙනවා මේ පැත්තේි බලමු කුඩා ගනක කී අත් තියනවාද කිය මේ සයිට් එක මෙතර දිවා එකයි දෙකයි තුනයි බලන්න පහලටත් එකයි දෙකයි තුනයි මෙතන් එකයි දෙකයි තුනයි එකයි දෙකයි තුනයි. එහෙනම් තුන්වරත්තුන නමයයි මේ සයිඩ්ඩගේ ගනක කැටගණන නමයක් තියෙනවා. අපිට බලන්න පුළුවන් ඉසල්ලමම අපි මේ ලොකු ගණකේ කැටකියත් තියෙන් ඕන්ද කියල තීරණය කරමු නැත්තං හිස්ටික ගනන් කළත් අපිටේ නවත්තරේ. නමයයි නමාරත්වන විසි හතයි. එහෙනම් මේ ගණකේ හරිහතර ලීකුට්ටියේ කුඩා ගනක ඔක්කොම විසි හතක් තියෙන්නෝය. ද මෙතර යෙන්නේෙ කොටසයි. කොට තියන ුඩා ගන ටිපි අනකර ද ඉස්සල්ල ගනන් කළ කෑල්ලෙ නමයයක් තියෙනවා. මෙතන දහයි එකො හයි දොල හයි දහතුනයි ධාතර පහළවකයි දසයයි දාහතයි දහටයිත් තහනම. ඔන්න මේ මෙතරන රූප දීලතියලී කුටිසාමූයි දාසයක් තියන නැ. බල අයි නැවත ගණන් කරන්න මෙතර කුඩාකුට්ටි නමයත් තියෙනවා මෙතර නමයයි දිගටම තියෙනවාවන තුනයි තුනයි හයයි මේයි මෙතර නමයයි දහයෙකො යි දොලහි දහතුන දාහතර පහලව දහසයයි දහතයි දහටයි දහ නමයත් තියොදහ නමයක් තියෙනවා. දැන් අපි මේක අඩු කරලා බලමු. දාහතෙන් නමයක් ගිහාම කියීද. කියද උත්තරේ ඕ අට්ටයි. ක්‍රමකට මේක හැදදු හැකි. මෙතන කුට්ටි කීයක් අඩුද එකයි දෙකයි මෙතන කුට්ටි දෙකක් කඩුයි. මෙතන තුනයි හතරයි මෙතන පහයි හයයි හතයි අටයි ඔන්න එහෙනම් මෙතන ආටක්කඩු එහෙනං උත්තරේ මේ විදිරත් යන්න පුළුවන් හිස්කොටු ගාන ගණන් කළ මෙතන්ට එකක් කඩුවයි මෙතෙන්ට දෙකයි දෙකයි එකයි තුනයි මෙට හත් හතරයි පහයි මෙතන හයයි හතයි අටකගුට්ටියක් එන්නෝ න එහෙමනම් පිළිතුරා අපි බලමු කියද එන්නේ පිළිතුර අංක දෙක එහෙමනම් අංක දෙක කුඩාකුට්ටි තව අටක් අවශ්‍ය වෙනවා අපි ඊගාවව ප්‍රශ්නයටයමු තියෙනවා හොඳ ප්‍රශ්නයක් කුක්කුලු ගොවිපලක සිටින කුකුලන් ගණන එකසිය පනස් පහයිලු මෙන්න මේ ටික තමයි අපිට මෙතනින් වැදගත්ම වෙන්නේ කුකුලන් ගණන එකසිය පනස් පහයිලු. පනස් පහ වීමට දැනට සිටින ප්‍රමාණෙන් අඩක් සහ තවස් පස් දෙනෙක වන්න තවත් පස් දෙනෙ අඩක් කෘත්තෝනලු පස් දෙනෙකු තෝනැලු දැන්නට සිට්න කුකුලන් ගණන කීයද කියලා පෙෙන් අහන්න. ඔන්න කුකුළු ගෝප්‍ය වලේ කුක්කුලන් ගණන එකසිය පනස් පහක් වීමරතාම එකසිය පනස් පහක් වෙලා නෑ. අපිට මෙතන රිංගන්න පුළන් එකම තැන තමයි. එකසිය පනස් පහෙන් අපි කී අද්ද අඩු කරන්නේ පහක් කඩු කරනවා. පහෙන් පහක්් බින්දුවයි පහයි එයි. ඔන්න එකසිය පණහා ඔන්න පලවෙනි පියවර එකසිය පනහාවා. ඊට පස්සෙ කියනවා දැනට සිටින ප්‍රමාණින් හරි අඩක් ුත් තෝනෙන්. එහෙනම් අපි මෙතර පොඩි ට්‍රික් එකත් දානෝ මොකද එක සිය පණහා අපි බෙදනවා කියෙන්ද තුනෙ න්න පණහක්කාවා. පණයි පණහයි කීයද අවස්ථා තුනක්කෙනවන පණහයි පණහයි සී අයි එහෙනම් දැනට සිටින ප්‍රමාණය කොච්චරද පිළිතුරයන්නේ එම්යි නැවත බලන්නේ ගාන එක සිය පනස් පහෙන් පහක්කඩු කලා එක සිය පණහාවා එක සිය පනහාපිත් තුනෙම් බේදවා තුනෙෙන් බෙදහ මෙ කොටසක් කෙනව පණහායි දැහා මෙතර කියන හරි අඩක්වෙන්න ඕෝනි කියලා දැන්ඩ ට්න ප්‍රමාණින් එනම් පණැහැ දෙගුණක යද. දැන් අපේ උත්තරේ හරිද බලන්න අපි බලමු එන එකසිිය පනස් පහක්වීමට නම් සීයක්ක්කින්නෝ ඕන සීියම් භාග එකතු කරා කිජද සීයක් ඉන්නවා සීයම් භාග එකතු කලා පණහා එක සිය පණහායි එකට නැවත පහක් එකතු කලා එක සය පනස් පායි ඔන්න පිළිතුර සම වනා. හෙමත් අපිට හදන්න පුළුවන්. ඒනම් අපි බලමුෝ අපේ විසි එක්වෙන් විසි දෙවැනි ප්‍රශ්නය පිළිතුර. ීයද දැනට සිටින කොකුලන් ගණන එහෙනම් පිළිතුර Cයි පීගාවගානටයමෝ. මිනිසෙක් තම බිරිඳට වඩා අවුරුදු තුනකින්ද. ඔන්න මිනිසෙක් තම බිරිඳට වඩා අවුරුදු තුනකින්ද. තම දියනයට වඩා වසර විසිපහකිින්ද. ඒත් අවරුදුම තමයි. වැඩි මහල්්‍ය දැනට දියනියගේ වයස අවුරුදු විස්සක් නම් දැනට පියාගේ වයස කියද හන. හරි ලේසීමේ ගොඩාක් දාලා තිබ්බට මේ අපිට තක්ගාල මනෝමයෙන් හදන්න පුළුවන් ගාන. දැම් මෙතන බිරින්දගේ වයස අවශ්‍ය වෙනවද. දියනිය ඊට වැඩ අවුරුදු විසි පහක්ම වැඩි මහල්ලු. දැනට දියනියගේ වයස අවුරුදු විස්්සයිල්ු බලන්නක නවතත් කියවන මිනිස්සෙක් තම බිරිඳට වඩ අවුරදු තුනකින්ද. මිනිස තම බිරිඳට වඩවුරු තුනකින් වැඩිමහ තාම දියනයට වඩා වසර විසිපහකින්ද වැඩිමල් දැන් මේ වසර විසිපහ ඇතුළේ බරිින්ඳගේ වයස ඇතුරත් වෙලා තියෙනවා ඒ නිසා අපිය ේතු ඒත් සංඛ්‍යාමය තුන තුනේ ඉලක්කම අපි ගන්නේ නැහැ අපිට කෙලිම පුළුවන් දැන් දියණියට වයස අවුරුදු විස්සනං තාත්ටඩ දැන අවුරුදු විස්සට. අපිට කෙලින්ම පුළුවන් දැනට දියනියගේවයි අවුරුදු විස්සනංයා දියනයට වඩා විසි පහක් වැඩිමල්නතාත් එනම් කෙලෙම්ම අපි විසි පහ එකතු කරනවා. පහයි අවුරුදු හතලිස් පහයනම් අප පිළිතුරු එ ඕනේ අවුරුදු හතලිස් පහ අප අපේ පිළිතුර නිවැරඳද බලන්නඔන්න අප පිළිතුර අවුරුද හතලිස් පහයි. අපි ඒ ගව ගානට යමු. පුෘර්තාකාර පිට්ටනයක් වටා ඔන්න තවත් ගානක් මේක නම් පුළුවන් ඇති මේ කනු පරතර ගානක්. මේක තියෙන වෙනසා ඉගරගන්න. දිගට කනු වල පරතර බැලුවොත් හැම විටම කනු ගානට වඩා පරතරය එකක් කඩුවෙනවා. නමුත් වෘර්තාකාර පිට්ටනියට පරතරත් සමානයි කනුත් සමානයි. ර්තාකාර පිට්ටනයක් වටා මීටර් රටෙන් අටට පරතරය සිටිනසේ කනු නමයක් සිටවා ඇ ඇ මේ පිට්ටනයේ මීටර් අටෙන් අටට දුරින් කනු නමයක් හිටවලා තියෙනවා ඔන්න මුළු කරුගාන නමය අයිලු හරි එම කනු ඉවත් කර දැන් අපි ඒ කනු ඉවත් කනු හිටවලා තියෙනවා නමුත් මීටර් අටෙන් අටන්නේ අපි මේ බෘර්තාකාර පිටන මුළුත් දිග ප්‍රමාණය හොයා ගන්න වෙන ම නම් මොකද කරන්නේ නමය අපි අ පරතර අඩුවෙන් නැතිරිසා කනුගානෙන් ගුණරමු ීටර් අටක්න තියන්නේ ීටර් අටක්න පරතරය නමෝරක් අටකීයද හැත්ත නමේ ගුණ කරනවා අපි අටටේ ඇත්ත දෙකයි. මෙ මොනවාද මීටර්. ඊට පස්සෙ මේ කනුටික ඉවාත් කර නොල් මේ හිටෝපු දැම් මෙහෙම අට අටට පරතර සිසේ කණු නම යන්න තිකයි තුන්නයි හතරයි පහයි හයයි හතයි එකයි දෙකයි තුනයි හතරයි පහයි හැයි හතයි අටයි නමේ බලන්න ඔගොල පරත රජණං කරන මෙන්නම කනු. එකයි දෙකයි තුනයි හතරයි හැබැයි සමානවෑ පහයි මගේ හයයි හතයි අට්ටයි නමේ. පරත රජණං කරන්න ඇතුර එකයි දෙකයි තුනයි. හතරයි පහයි හයයි හතයි අට්ටයි නමය තෙරවා නේද. එහනම් කනුත් නමයයි පරතරවරුත් නමය. සමානයින් එහෙනම් අපි නමය කෙලිින්ම ගුණ කරා අටේ. ඇයි පරතර දිග ප්‍රමාණය අට්ටයිනේ. මෙතරරි නම් මෙතේන්ට අටයි නන නමෝරක්කට හැත්ත දෙකයි. මේ කනුටිකොක්කෝම ගරෝල ඉවත් කරලා නැවත පිටට නියවන්ටා මීටර් හයින් හයට කානු සිටේවල්. ඒ නං අපි කොහොමද කරන්නේ මේ හැත්ත දෙක බෙදනවා කීෙන්ද යි. හතට හඒවා එක් අයි හයවරක් එ හයයි හතිං හයක් කඩු කලා එක් අයි මේ දෙක මෙතෙන්ට ගෙනවා දොළහට හයේව කියීයද. දෙක්කයි හයවරත් දෙක දොළහයි දොළහැන් දොළහක් බින්දුවයි. ඔන්න අපිටආවා එසේ සිටුවීමට අවශ්‍ය කනු ගණන කීයද මෙන්න පිළිතුර කියද පිළිතුර අපි නැවත බලමු පිළිතුර කියීද කියලා. ඔන්න එහෙනම් පිළිතුර කියීයද කනු දොලාහයි. අපි ඊගාවගාරයට යොමුමු. අපි එහෙනම්, සි පස්සෙනනි ානට යොමුමු පහත සඳහන් සංඛ්‍යාරටා තේරුම් ගෙන හිස්තෙන්ට ගැලපෙන පිළිතුර තෝරන්නලු. බලන්නක මේ සංඛ්‍යාරටා ගණන්වලදී එකතු කරන්න අඩු කරන්න බෙදන්න ගුණ කරන්න ඔතලින් අපි රිංගන්න පුළුවන් එහනම් අපි බලමු දොලහයි අටයි තියෙන්න්නේ පලවෙෙන එක ම ොහයිට එකතු කළලා විස්සයි පිරිතුරක් හොයාගන්න බෑ මට එකතු කලාට. මං ඒගාවටයනවා අඩු කිරීමෙන් බලන්න. දොළහ අටක් අඩු කලා දො දොළහෙන් අටක් අඩු කලාා සමානයි හතරයි හතර ගුණාකාරය හතරවරක් හතර දාසය අයි්‍යාවනය දොත්තරේ ඔවු. ඒගාවට මම පහලවෙෙන් අඩුකරනවා දහය. සමානයි පහයි පස්සරක් පහ විසි පහයි ඔන්නේඒ උත්තරෙත්තවා. මම ඉගවට යනවා දහ අටෙන් අඩුකරනවා දොලහ කියද. හයයි හය ගුණ කරනවා හයෙන් හයි ගුණාකාරේ. හයිවරක් හය තිස්හායයි මට උත්තරයාවා. ඔයාලටත් එන්න නැතිනෙ. ඒහෙනං පිළිතුර කීයද අපිටාවේ පලන්න පිළිතුර කියීයද තිස් හයයි. අපි ඊගාව ගානට යමු එකත් තියන්නේ සංඛා රටාවක් පහන්ත සඳහන් සංඛ්‍යා රටා තේරුම් ගෙන හිස්තන්ට ගැලපෙන පිළිතුර තෝරන්නලු ඩක් බලන්න මේක දැන් මම කිව්වනේ එකතු කිරීම අඩු කිරීම් ගුණකිරීමම් බෙදීම් ඇසුරු කරගෙන තමයි මෙතන සංකයා රටාගො බොෝ විට කොඩු නැගිලා තියෙන්නේ. අපි බලමු විස්්සයි දාසයයි එකතු කරන්න බැලූ බැල්මට පේෙනවා උත්තරයක් මට විස්සයි දාසයයි එකතු කළ හම විස්සයි දාසයයි හයයි තිස් හයයි. හතරයි දොලහයි. අතරයි දෙකයි හායයි තුනයි එකයි දෙකයිකයි තුනයි තිස්හයයි. ඒඟාමට තිස් හායිෙන් විසි හායා කඩු කරමු. හයහය බින්දුවයි තුනෙන් දෙකක් එකයි. එහනම් පිළිතුරකීයද එන්නේ පලන්න ඔව එනම් පිළිතුර දහය අපි බලමු අපේ පිළිතුර මොකක්ද කියලා සිහයිවෙනි ප්‍රශ්නයේ අංක එක පිළිතුර පිළිතුර තහය. අපි ඊ ඉංගාව ගානට යමු. පහත රූපේදි සෑම කුඩා කොට්ටුවකම දිගහා පලල සමානයිලු. දිගහ පල්ල සමානයි. ඇති මුළු සමචත්‍රශ්‍ර ගන කීද කියලා හනවා මේ කුඩා සමචතරස්ශ්‍ර ගොඩක් එකතුවත් තියෙන්නේ. අපි මුලිම්ම කුඩාාව සමචත්‍රශ්‍ර කීත් තියනවාද කියලා ගණන් කරලා බලමු. එකයි දෙකයි තුනයි හතරයි, පහයි හයයි, හතයි අටයි නවයයි දහයයි එක ලහයි දොළහයි. මේ සමචාතුරශ්‍රයයි දහ තුනයි. මේ සමචතුරශ්‍රයයි දා හතරයි. මේ කයි පහලවයි මේ කයි දාසයයි මේ මැද කොටුවයි කියද දා හතා එහෙනම් පිළිතුර කීයද අපේ බලන්න කුඩා සමචතුරාශ්්‍රයි ඔක්කොම සමචතුරාශ්්‍රය එකතු වූ හම කියයක්ක්කාවද බලන්න හොඳට ඕ එනම් විසි හත්වනි ප්‍රශ්නය අංක දෙක පිළිතුර මේකෙ තියෙන මුළු සමචතුරාශ්‍ර ගණන දා හතයි. අපි ඒගාව ගානට යමෝ. හරි දරුවනේ අපි විසි අටවැනි ගානට යම් ඔන්න. තීලා තියෙනවා තරඟවට තුනකදි ක්‍රීඩිකාවන් හතර දෙනෙකු ක්‍රීඩා කළ අයුරු පහත වගුයේ දැක්වෙනවු ඒ ඇසුරින් විසි අට විසිනාමය ප්‍රශ්නලට පිළිතුරු තෝරන්නලු. අපි බලමු ඔයාලගේ යාලුත් ඇතිවෙතිෙන සමහරට බලන්නේ ආලෝහත දෙනා කෞද්ද කියලා. මිහිරීන්නවා බිසඳු කමැණි නිසාාමි මේ ගොල්ලො මේ එකක් දෙක තුන කියරදාලා තියෙන තරඟවට තුනක්. තුනකදී එගොලු ගත්ත, ලකුණු නෙමේ දීලා තියෙන්නේ අපිට දීලා තියෙන්නේ සංකේතවලින්. අපිට මෙතෙදී මේක බැලු බැල්මට අපිට උත්තරේ හොයන්නත් පුළුවන් තරු ගණන් ි ගණන් කළ හම වැඩිපුර කෞදාව කියලා ත්‍රිකෝණවලින් පුෘර්තවලින් ඒ ඇශරිණත් පුළුවන් ම තව ක්‍රමයක් හොයාලට කියලා දෙන්නම් පහසු වෙන්න. අපිට මේ සංකේතවලට අප ඉලක් කන්දාගමු ඔන්න. මම හොඳයි කියන දරුවට ලකුණු තුුණක් දෙනවා. මේ ත්‍රිකෝණට මම දෙකක් දෙනවා වෘර්තට මම එකක් දෙනවා. එක ලකුණක් හරි අපි දෙන්නපේ ඔන්න. ඒ නමන් තරුව දීපු අයට ගත්ත අයට තු ඉල්ලක්කම තුනේ ඉලක්කම දාගෙන යනවා. ත්‍රිකෝනයට මම දෙක්ක දානවා. වෘර්තට මම එක ගානය දානවා හරි. දැ මේ යාලුව ගත්ත ලකුණු ටික වෙනවෙනම එකතු කරමුත් තුුණයි තුුණයි හයයි දෙකයි අටයි. හිරිියට අක්කාරගන තුනයි හතරයි පහයි හයයි හතයි. පිසදු හත්තක්කාරගන තුනයි දෙකයි පහයි එකයි හායයි කමණ හයක් කරගන තුනයි හතරයි පහයි මෙයා ලකුණු පහක් කරගෙන. ඒලම් අපේ අහන පලවෙනි ප්‍රශ්නය බලමු. මුලු තරගවට තුනේම හොඳින්ම ක්‍රීඩා කලේ කව්ද දැම් බලන වැඩිම ලකුණ කාට දැවිලා තියෙන්නේ. ට එහෙනම් හොඳින්ම ක්‍රීඩා කලා තියෙන්නේ කවුද මිහිරි හොඳින්ම ක්‍රීඩා කරලා තියෙන්නේ මිහිරි දැන් මේක මෙහෙම ස ඉලක් අංආදේශ නැතත් අපිට මෙතනිනුත් යන්න පුළුවන් මේ ස්ථා එහමන තන් තරු දෙකක් කරන්තියන්නේ මෙයා මෙයා එක්කයි මෙත් එකයි මෙයත් දෙකයි ඒනම් වැඩිමලකුණ මේකෙද හැටියට අපිට මෙයාට දෙන්න පුළුවන් ඒ නිසා අපිට ඒවි දිහිරත්යන්න සහරවල් බැරිවෙන අවස්ථාවදී ඔබොලු මෙහෙම ඉලා සංකේද දුන්නත් ඉලක්කං ආදේශ කරගෙන දරුවනේ පිළිතුර හොයාගන්න පුළුවන් අපිට හ අපි මේක පිළිතුර බලමු පිළිතුර විසි අටවෙනි ප්‍රශ්නයේ අංක දෙක පිළිතුර. අපි ඊගාව ප්‍රශ්නයට යම්. හරි. අපෙන් ගහනවා, වට තුනකදී ක්‍රීඩා කල ඒ ගානමමයි අප විසිනම ප්‍රශ්නය දහානවා මුළු තනගවට තුනේම දුර්වලම ක්‍රීඩිකාව කවුද කියලා. දැන් අපිට ලකුණු ආදේශ කළ හම ආවා මෙයාටාව අටක් හතක් හයක් පහ කොහොමනයාවේ දැන් අපි අරිස්සෙල්ල අධ්‍යාන හැදවානේ ඔන්නන් අපි මෙතන් දෙත් අපි ආදේශ කල බලමු මම දුන්නේ තුනායි දෙකයි එක්යි ඔන්න තුයි තුනයි 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 මෙ අඩ දෙකයි 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 මෙයාට එක් ගානේ දුන්න. මෙ අට තුනයි තුනයි හය දෙකයි අටත් දුන්න තුනයි හතරයි පහයි හය හතත් දුන්න තුනයි හතරයි පහයි හය දුන්න තුනයි හතරයි පහයි. ඔන්න ඔය ලකුණුවලින් අඩුම ලකුරු සංඛ්‍යාවක් ගත්තයෙන්නේ ශාමී එහෙනම්. තරගවට නේ දුර්වලම ක්‍රීඩිකාව කවද කියලලා අප හනුව අහිනම් කවුද අඩු ලකුණු වටම ගත්තේ නිශාමී අප පිළතුර අපි නිවැරදිද බලමෝ ඔන්න අපේ නිශාමි තමයි තුර්රලම ක්‍රඩිකාව වනේ. අපි ඊළඟ ප්‍රශ්නයට යමු දරුවනේ. හරි අපි දැන් එොුවමු පහත රූපය ඇසුලින් පිළිතුරු සපයන්නලු. ඔන්න හයින් බෙදන සංඛ්‍යා තියනවා අටෙන් බෙදන සංඛ්‍යාව තියෙනවා. ABCීහිර ලකුණු කරලා තියෙනවා මේ මැද අඳුරු කරලාතියෙන්නේ හයනොයි අටනොයි දෙකෙම වෙදෙන සංඛ්‍යා තමයි මේකට අයිති වෙන්නේ ඒට අයිති හයෙන් බෙදෙන සංඛ්‍යාව බීට අයිති වෙන්නේ අටෙන් බෙදෙන සංඛ්‍යයා. අපි දැන් දන්නවා පලනිින් ප්‍රශ්නයටයයාම අඳුරු කර ඇති කොටසට අයත් විය හැකි සංඛ්‍යාව කුමක් විය හැකිද. බලන්න හොඳට හැට හායම් බෙදෙනවා. එයනම් ඉන්නෝන මේ ගොඩේ ඒගව. නත් හැටබද හැට බෙදෙනවාද අටේ නෑ එනම් ඒක ගණ්ඩ බෑ අපිට මේ අඳරුකරපු එකට ඉගවට හැට හතර බලන්නක හැට හතර හයිම් බෙදෙන් නැහැ හරිටම බෙදෙන් නෑ බෙදෙනවා ඉතිරිවෙනවා නමුත් අට බෙදෙනවා හැට හතර අටෙන් බෙදෙනවා ඒනම් හැට හතර බී ගොඩේ ඉන්න පුළුවන් දැන් අපේ අහන්නේ අඳුරු කරලා තියන කොඩටසටනේ එම් හැත්ත දෙක විය හැකි සැකේට අි මේ බැලුවේ ෙනම් හැත්ත දෙක අහයම් බෙදුහාම පුතේනවා පිිතුර හැත්ත දෙක බෙදල බලන්න පිළිතුර දොලාහයනවා හැත්ත දෙක අටෙන් බෙදන්න ඒත් පිළිතුර හැත්ත දෙක අටෙන් බෙදුහාම නමය එනවා ඉති හෙනම් මේ අඳුරු කොටසට නිවැරදි පිළිතුර එන්නකීයද හැත්ත දෙයි. අපි ගාවගානට යොමුයමු කොටසට එලියෙන් ඉන්න පුළුවන් සංක්‍යාව තැන් හයින් බෙදන සංඛ්‍යා තියනවා අටෙන් බෙදෙන සංඛ්‍යාව තියෙනවා සී කියන්නේ එලිය ඒ පුෘර්ත දෙක ඇතුලෙත් න මේ පොදු කොටසෙත් නෙේ කැන අඳුර කරලා තියෙන කොටසසිත් නෙේ. සී කොටසට අය සංඛ්‍යාව විය හැක්කේ. හතලි හතලි සට මෙයාට අයිති වෙනවානේ මෙයාටත් අයිතිවෙනවා. මැද්දෙත් ඉන්න පුළුවන්යට හතරි සට කියන එක හයවරක් අට හතරි සට අයිතකොට ඒ අහය හතරිත් සට නුත් බෙදෙනවා හය නුත් බෙදෙනවා එහම් එයා ඉන්න වෙන්නේ මේ මැද කොටසේ. ඊගාවට බලන්න පණසය ඕෝ පණසයත් බෙදෙනවා කියෙන්ද අටේ එහම් එයා ඉන්න පුළුවන්බී කොටසේ එන්න එහම් ඒ සංක්‍යයා දෙකම අපිට ගණ්ඩ බෑ එහෙනම් හැට පහා හයෙන්බෙ දෙන්නෙත් නෑ හරියටම අටෙන්බෙ දෙන්නෙත් නෑ පොදු මැද කොටසට එන්නෙත් නෑ එයාට ඉන්න වෙන්නේ මෙන්න මේ එලිය කොටසේ තමයි යාට ඉන්න වෙන්නේ මෙන්න මේ එලිය කොටසේ. එහෙනම් හතලිස් සට පොඩු කොටසට යනවා පනස්සය බීගාව ඉන්නවා. එහනම් මේ කෙනිවරදිපිරි තුර එන්නේ කියීයද බලමු අපි. යද හැට් පහ එන තිස් එෙක්වැනි ප්‍රශ්නය පිළිතුර අංක හැට පහ එම නැත්තං තුන්ගෙන පිිතුරක හටහ පීගා ප්‍රශ්නයට යමු. රූපයේ පාට කළකොටසේ වටේ දිග සටිමීටර තුනකිරු. බලන්න පාට කළකොටසේ. පුතේ මෙන්න පාට කලකොටස මෙන්න මේ ටිකේ වටේ දිග සන්ටිමීටර් තුනයිලු හරි ඒනම් මේ එක කෑල්ලක් කියද මේක කෑල්ලක් එක්කයි එකයි එකයි ගුඩාගොඩ අස්සල්ට වවෙංකරගත්තා. එසේ නම් මුලුරූපේ මේ තුනේවා හයක් ගුණ කලොත් හරයනෝද නෑ. මුළුරූපේ වටේ දිගහන්නේ මේ කෑල්ල අත්හැරෙනවා රප එක දෙක තුන හතර පහහය හත අට නවය දහය එකොළහ දොලා එනං. මුළු රූපේ වටේ දිගකීයද සන්ටිමීටර දොලාහයි. තේරුණාද නැවතත් බලන්න අපිට මේක වැරදි නෝ අපි කෙලිම් මේත්‍රිකෝණ කෑරි හයත් තියෙන නිසා හය ගුණ කරනවත් තුනෙන් හයවරත් වුණ දහටයි කියලා ගන්නවා පිළිතුර හරිීලා සතුටින් ඉන්නවා නැහැ. අපේ අහන්නේ වටේදිගම් වටේ දිග කියනෙ කොළුව තියෙනවනම් මේ රේක් මැද රේකාටික ගැනෙන්නේෙ නෑ වට දෙක තුන හතර පහ හය හත අට දහය එොලා දොළහ. එහෙනම් වටේ දිග කියයද සෙන්ටිමීටර දොළහයි එහෙනම් නිවැරදි පිළිතුර අංකතිස් දෙකේ සන්ටිමීටර දොළහයි. අපි ඊගාව ගානටයමු. හරි දරුවනේ අපි අමෝ තිස්තුන්වැනි ගානට. මේක පොඩ්ඩක් හමාරුයි මේ ගනම් කරල තිීර නමුතර සම්ප්‍රදාාය ගානයෙන් පොඩ්ඩක් බැහැරවෙලා. පොඩ්ඩක් බලන්නකෝ කොඩිවැල කොඩ අමුණා ඇත්තේ නිල් රතු කහ කොල ආද පිළිවෙලටයි. එම කොඩිවැලේ කොඩි හතලි හයකකි කොඩිවැලේ කොඩි ඔක්කොම කියද හතලි සයයිලු. එහි ඇති නිල්. කොල කොඩිවල එකතුව කියයක් විය හැකිද කියලා පෙන් අහන්න අභි මුලිම කොඩිවල පාට ලියගන්නමු පිළිවලින් ඔන්න කොඩිවල පාට ලිය ගන්නවා නිල් මංකෙටියෙන් ලියන්න තරාතුකාහා ක නිල් රතු කහ කොළ කර ලියගත්තා ද අපිට කියනවා කොඩිවෙලේ කොඩි ඔක්කුම හතලි සයයිලු. අපි දන්නවා මේකේ ශාශාස්තරයක් තියනවා. කද එකක් කිතුරුණනොත් දෙ එක කිතුරනොත් තුුණනා කිතුරුුණනොත් එකක් නැතුුණනොත් කොල් ඔන්නහො. එක්කා කිතුරුනොත් නල් මේ හතරි සය හතරෙන්බෙදලා දෙකා කිතුරු නොත්රාත්තුූ හතරි සයහතරම්බෙදලා හතලි සය තුනෙන් බෙදලා එ අපි මේ ගණම් හදලා තියනවා. නමුත් හතලි සය හතරෙන් බෙදුවත් දෙකක් කිතුරුවෙන කියලාපි දන්නවා. හතලි සතරන එහෙනම් හතලි සය හතරෙන් බෙදුහාම උත්තරේ උඩට උත්තරේන්න කියීද එකොලහයි ැන හතලි හතරවැනි එ කොලපාට එකොලහක් මේකෙ තියෙනවා. මතක තියා ගන්න කොල්ලපාට කොඩිය කොළහත්තියනවා. එතකොට කහපාට කොඩත් කොළහත්තියනවා. මේ අත් එ කොලා හයි කොළ හයි කොා ඇවිල්ලති න මේ ඔක්කොම කොලායි කොළහන්න කොඩි හතරි සතරත් තිබ්බොත් තිතරයි. හරිද එක නිල්පාට කොඩිය කොලාක්ෙන රතුපාට කොඩිය කොළක්ෙන කහපාට කොඩිය කොළහක්ෙන කොළපාට කොඩේ කොහක්ෙන ඒ කොඩි හතරි සතරත් තිබොත්. ලන්න කොසක් හතර හතරි සතරයිනි තව කොඩ දෙකක් වැඩින් තියනවා ඒ මොන පාටත් දැන් ඔන්න තලෙ සාතර ඔන්න හතලි ස් පස්සෙන කොඩිය මෙයාට හතලි සයවනි කොඩිය මෙයාට එහෙනම් අපෙන් අහා නොව මෙයාමයාගේ එකතුව වෙනවා කීඇත්ද දොලාහා. මෙයාගේ එකතුව කීයක් වෙනවාද හතලි සයවෙනකොටත් දොලාහ. මෙයාගේ එකතුව කීයක් වෙනවාද එකොල හමයි. මෙයාගේ එකතු කීයක් වෙනවාද එකොළ හමයි. එහනම් අපේ අහන්නේ නිල් සහ කොල එන්න මෙන්න මෙයාවයි මෙන්න මෙයාවයි එකතු කළහම මුලු එකතුව කීයද කියලා හන්නේ. එහනං කීයද විසි තුනයි මෙන්න පුත්තරේ තියෙනවා. නැවතත් බලන්න හතලි සාතරවයක් කෝඩි තියෙනවානම් කොලා කොළ කොහ පාට හතරට යනවා බැලන්සේලා. නමුත් හතරිස් පහයි හතලි සයයි මේ. එකටයි රත්තුවකටයි අපි එක එක දෙනවා. එතකොට අපේ අහනවා නිලුයි කොලයි කොඩිය එකතු කළ හම මුලු කොඩි ගණන කියයද කෙල එෙනම් දොලහයි එකොළ හයි එකතු කළ හම ආදරනය දරුවනේ විසි තුනයි එහෙනම් පිළිතුර විසි තුනයි. අප බලමු අපේ පිළිතුර කියද කියලාද විසි තුනයි අපි ඊගාව ගානට යමු ඔන්න තවත් මොකක් දෙක් හොටු සැලැස් මේ සංඛ්‍යයා දාලා ප්‍රහෙලිකාව නාමසිය තිස්සාය පාන්සිය විසිහතරදා සෙකසිය තිස් පහා සංකඛ්‍යා හරහටත් දෙදා සයිසිය ති පහ පාන්සිය හැට තුන යන සංඛ්‍යා පහලටත් ලැබෙන පරිදි කෝටු දැල් සම්පූර්ණ කළ විට හතරවන තීරයේ පහලටන සංක්‍යා කුම එක කලබල නොවී කළොත් අපිට ගොඩ ගිහැකි. බලන්න මුලින් අපි හරහටත් ඔන්න හරහටතියෙන් සංක්‍යාටිකේ අපි විශා කොටු එකයි දෙකයි තුනයි හතරයි පහයි පහ මේ ඉලක්කම් පහේ සංඛ්‍යාව ලියගඩින් එතරින් අපි අමුත්තරයට ඔන්න කියද විසි හතර දහස එකය තිස් පහ. අපිට මෙතනද හරහ පහල හොයාගන්න බැරිවුුණත් කපටිකමක් තියෙනවා කරන්න මකද. කොට වැඩිපුරමතියන් සංඛ්‍යාව පහ නමුත් කොට වැඩිපුරමතියන් සංක්‍යාව තියන මෙන්නම මෙතන එතන ොත් අපට රිිගන්න පුළුවන් ඔන්න හරහටමං එක සංඛ්‍යාවක් ලිව්වා මොකදද විසි හතර දහස් එකසිය තිස් පහ. ඒ තව සංඛ්‍යාවක් අපිට සම්පූර්ණ කරන්න පුළුවන්ද බලන්න. හටතාව සංක්‍ය මේ තියෙන සංක්‍යාපතුුණ මේ දෙක අපිට හිතාගන්න තවම බැහැ අපි ඊගාවට බලමු පහලට ලැබෙන සංක්‍යයා මේ දෙකෙන් පටන් ගන්න සංක්‍යාව අපට සම්පූර්ණ කරන්න පුළොන් පහලට ලැබෙන එනම් දෙදදහ සයසිය තිස් පහ මම දැම්මා ඊට පස්සේ මෙන්න පහෙලක්ක මෙෙන් පහලට තියෙන සංක්‍යාවත් අපට ලියන්න පුුවන් කියද පන්සිය හැට තුන ඔන්න එකත් මල් ලිව්වා. දැන් අපිට මේ හරහට තියෙන සංඛ්‍යයාටික හොයාගන්න බැයිද. හයෙන් ඉවරණ සංඛ්‍යාව මෙතරදාන ආදාම බයනැතුව මේ හයෙන් ඉවරන්නේ නමසිය තිස්සයි ඔන්න මම දැම්මන් නමසිය තිස්සාය. තුනෙන් ඉවරවෙන්නේ පාන්සිය හැට තුන. දැන් අපෙන් අහන්නනමකදද හතරවන තීරය තීරඔයන්න අහතරවන තීර. දෙවන්තීරි තුගන තීරින් හතරවනතීර මෙන්න හතර වන තීරට අපියවා එනම් පිළිතුර තුන් සය තිස් හයයි අපේ පිළිතුර කියදවෙන්නේ තුන් සය තිස් හයයි තිස් හතරවැනි ගානේ අංක එක පිළිතුර ගැලපෙන්නේ පිළිතුර තුන් සය තිස් හය අපි ඊගාව ගානට යම් ඔන්න දීලා තියෙනවා කොටු සැලැස්මක් මේක පොඩි නීතිිකාත් තියනවා මොකක්ද මේෙන ොගලු දන්නවා. කඩඉරිදිගේ අපිට සංක්‍යා පහුකරගෙන යන්න පොළුවන් නමුත් තදයිර එත් කඩඉරි නොමැති තැන්වල අපට සංඛ්‍යාප පහු කරගන ඉස්සරහට යඩ බැහැ. මෙතෙන්දි බලන්න මුලිම්ම ප්‍රශ්නය කියවම අප කොටුව තුළ ඉලක්කම් යොදා ඇත්තේ කිසියම් රටාවකටය. ඒ අනුව AAB හි පිළිතුරු සොයන්නල න්න. ඒ අකුරට එන්නම් පිළිතුරයි භීයක්ක්ෂරයට එන්න පිළිතුරයි තෝරන්නලු. අපි පටන් ගමු දෙයන්න හා බලමු. පට හිතනේඉදිර මේ දෙක හතර හයකයෙන්තින් දෙකේ ගුණාකාර. පෙතරවයි නමයේ දොළහ පාලො කියනකොට තුනේ ගුණාකාරවෙන්න ඕන. අපි පුරවගෙන යමු බලන්න කොතනින් හරි අපිට උත්තරයක් එයි නෙහ නේද න්න. ඔන්න දෙක හතර හායමයාගෙන් පැන්න ඇගමයා කඩහිරිින්ද. අට්ට දහාය, දොල්ලා හා යාගෙන ජැග දාහතර දාසය දහාට විස්ස විසි දෙක හරි විසි දෙක්ක එනම් මෙයාට අපි දෙනවා කියද විසි හතර ඕ යට විසි හතර දුන්න යපු ෆිල් කල්ලා ඉවරයි පුරුවෝලලා ඉවරයි. දැන් අපි යමුයි ගාවක. තුණ හාය නමය දොලාහා. පහ පහළවට තුනක් පහළව දාසෙ දහට දහටට තුනක් විසික විසි සි විසිහතයි තුනයි තියි තිහයි තුනයි තිස් තුනයි එහෙනම් පිළිතුර න්න පිටාාව තිස් තුන හා විසිහතර ති තිස්තුන ඒ විසිහතරබී එෙනම්. තිස් පස්සනි ප්‍රශ්නයේ. වැනදි පිළිතුර මොකදද එන්නේ අංක දෙක තිස්තුනහා විසි හතර. අපි ඊගාව ප්‍රශ්නයට අමුදරුවනේ ඔන්න වෛද්‍ය මධ්‍යස්ථානකට ගිහින් වගේනේ දෝ පහත දී ඇති දැන්නුම් පූරුව කියවා අංක තිස්සාය සහතිස් සත ප්‍රශ්නවට පිළිතුරු තෝරාණ. ඔොන්දට කියවන්න කිය වොද්දිනවා මේව ලේසි. දේශී වෛද්‍ය මධ්‍යස්ථානය සතියදින පහම. තියෙදින පහම සධාග බදාද බ්‍රහස්බඳ සිකුරාද. පෙරෝර නමයේ ට පස්සරු එක දක්වා. සෙනසුරාදා පස්සරු එකයි තිහේ ට පස්සරු පහයි තිහදක්වාත්, ඉරිදා පෙරවර නමයේ පස්සරු එක දක්වාත් ප්‍රතිකාර කරනු ලැබේලු. ඔන්න අපේ අහනවා දේශය වෛද මධ්‍යස්ථානේ, සති අන්තයේ වෛද්‍යවරයා රෝගින් පරීක්‍ෂා කරන මුලු පැය ගණන වන්නේ. සති අන්තයේ අන්තේක යනමකක්ද. සතිය දවස් පහදාන්නවා. සති අන්තිය සෙනසුරාදා ඉරිද එහෙනම් අපිට මෙතෙන්ට පිළිතුරු හොයන්න වෙන්නේ මෙන්න මෙයාගෙනයි මෙන්න මෙයාගෙනුයි විතරයි. අපි ගණන් කරුම්ප ය ගනන් ඇගිලිවලින් පස්සුරු එකයිතියෙඉදම් පහයිතිය එකයිතිය. දෙකයිතිය තුනයිතිය හතරයිතිය පහයිතිය. ඔන්න එහෙනම් පැය එතන පැය හතරයි. ඉරිද බලන්න පෙරවරු නමේ සිට පස්සරු එක දක්වා. නමේනං දහය එොලාහා දෝලාහා එ. එතෙන්ටත් පැය කියද හතරයි. එහෙනං ඔ කොම පැය අට. නිවැරදි පිළිතුර මොකක් දෙෙන්නේ බලන්න හොඳට, පැය අ්ටයි. අංක දෙක පිළිතුර පැය අටයි. අපි ඒගව ප්‍රශ්නයට යමු. තිස් හත්තනි ප්‍රශ්නෙත් ඒ කොටසකින් මයි යහන්නේ. සතියේ දිනවල වෛද්‍යවරයා රෝගී පරිීක්ෂාකර මුලු පැය ගණන කීයද. සතියේ දිනවල වෛද්‍යවරයා රෝගීන් පරීක්ෂා කළ මුල්ලු පෑය ගණන කීය දහන්. පලන්න. සතියේ දින ඔන්න සඳුද මේ කියනව සතියේ දින පහම නමේයිදං එක දක්වල්ු පස්සරු. පෙරෝවරු නමේන්දක්. එහෙෙනම් ගඩන් කරමු නමේෙන් පස්සේ දාහාය එකෝල්ලාහ දෝලාහා එක සතිය එක දවසක් එම සඳගත්තොත් පැහ අතරයි. ඒවාගේ දවස් පහ අපිට හොයාගන්න ඕනේ. නංහතර වරක් පහ විස්සයි එනංකීයද නිවැරදි පිරුත්තුරෙන්නේ. පැය විසයින පැය විස්සයි. අපි ඊගාව ගානට යම්. අපෙන් ඒගාව ගානහනවා. එකේ සිට සීයතෙක් ගනින සංඛ්‍යා ලිවීමේ දී. ඔන්න සි තෙක් ඔකොළ දන්නවා. එකේ සිට සීය තෙක් එහෙනම් දෙපැත්තම සංක්‍යයා ගන්න ඕය නමුත් දෙපැත්තම පහෙහිලක්කම් නැති නිසා අපිට මේක පැරදන ප්‍රමාණය අඩුයි. දැ එකේ සිටයතෙක් සි සීය දක්වා කියලා කිවොත්. දක්වා ගොඩ් දක්වා කියන තැන ඔය පහෙහිලක්කමත් තිබ්බොත් දන්නේ නෑ. එකත් සීත් අතර කියලා තිබ්බොත් එකස්යන් අපිසි කියම්ක මෙහෙ මුදාාරණය එකේසිට දක්වා එකේ ඉලක්කම් කිව්වොත් මේ එක ගන්න නෑ සීිය කියල නෑ. එකත් සියත් අතර කිවොත් එක ලක් අංගා ැහොත් ම අතර ගානක් කියලදුන්නේ එකයි. මේ කත්ගන්න මේ කත්ගන්න. නමුත් අපෙන් දැන්ගහන්නේ එකේ සිට සීයතෙක් ගන් සංඛ්‍යා ලිවීමේදී පයේ ඉලක්කම් ලියවෙන වාරගණන. මනෝමෙන් හදන්නත් පුළුවන් හිතිං හදන්නත් පුළුවන් නමුත්. මම නං කියන්නේ බෑ කියරනෙ මේ මම කියන්නේ කටු වැඩේ කරන්න දරුවනේ අපිට ලොකු ගමනක් යන්න පුළුවන් අපි ලියමු මුලින්ම, ඩේ කලොත් අපිට යන්න පුළුවන් පහා. ඉගවට පහලොව විසි පහ තිස් පහ හතලිස් පහා පණහා පනස්සක පනස් දෙක පනස්තුන පනස් සතර පනස් පහා පනස්සාය පනස්හත පනස් අට පනස් නමය හැට පහ හැත්ත පහ අසූ පහා අනු පහ ඔන්න පහෙහි ලක්කම් ටික එකේ ඉන්න සීයතෙක් තියෙන. ගණංකරබන් එක්කයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවැයි දහයි කොළහයි දොළහයි දහතුනයි දාහතරයි පහළුවයි දසය දාහතයි දහටයි දහනම විස්සයි. අපේ පිළිතුර ඇවිත් නේද බලන්න විස්ස මේ ගොඩේ තියෙනවා. එහෙනම් අපේ ති සටවෙනි ප්‍රශ්නය නිවැරදි පිළිතුර, අංක එක පිළිතුර විස්ස. අපි ඊගව ගානටයාමු දරුවනේ ඔන්න ඒකත් පොඩි ගනිත ගැටලුවක්. එක වෙනස් ආකාරයකින් තියෙන්නේ බලන් කුමාරළඟ පාට පෑන් වර්ග තුනක් තියෙනවල්. මොනවද තියෙන්නේ පාට පෑන් වර්ග. ඒ අතරින් හතරක් හැර ඉතිරි පෑන්් රතුය. නමයක් හැර ඉතිරි පෑන් නිල්්‍ය. හතා කැර ඉතිරි පෑන් කළුය. මංගීිය පාරත් මේ ගානක් කියල දුන්නා ඒකට වඩා පොඩ්ඩක් වෙනස් මේ ගාන ඔන්න බලන්න කුමාරළඟ මොනවද තිබ්බේ පාට පෑන්වර්ග තුුණ. ඒ අතරින් හතරක් හැර හතරක් හැර. ඉතිරි පෑන් රතුේ ඔන්න ඉතිරි පෑන් රතු. ආයි කියනවා නමයක් හැර. නමයක් කැර ඉතිරිපෑන් නිල්. ආයි කියනවා හතා හැර ඉතිරිපෑන් කලුලු. මම්ම එක කියලා දුන්න ගියවරත් මේම ගේව ගානක් හරි. ඒනං මෙන්න තියෙනවා පෑන්වර්ග තුනක් තුනෙන් මංකිව්වා, කඩු කරන්න හැමයිටම දෙකේනවා. මේටික වෙනම එකතු කරන්න නමේ හතරයි දහතුනයි දහතුනයි හතායි කියීයද විස්සයි. විස්ස බෙදන්න අරපෑන් ගණනින් වර්ගවරින්කක් කඩු කරලදද දෙ කෙෙන් දෙකරද දෙකේ ගොඩවල් එකයි දෙවරක් එකත් දෙකයි දෙක දො බින්දුවයි මේ බින්ඳුව ගත්තාම මෙතැන බිින්ඳොට දෙකේ වන්නේ දෙවර බිදුව බින්දුවයි බදුව බින්දුවයි ඔන්න අපිටාාව උත්තරේමොකද්ද. මෙහි තිබූ මුලු පෑන් ගණන කියද පිළිතුර එහෙනංආාවේ අපිටවා පිළිතුර කියදබලන්න කියද පිළිතුර දහයයි. ඔන්න අපි ගාව ගානටත් යමු මේකෙම තමයි මට හිතන විදිහයට ගාව ගානත් අහන්නේ. අපිට දැන්ාව මෙතන තියෙන මුළු පෑන් ගණන දහයයි කියලා අපෙන් අහනවා මෙහි තිබූ රත්තුූ පෑන් ගණන. හතරක් හැර ඉතිරිය රතු පලන්න හතරක්හැර මෙතන කියනවා හතරක් කැර ඉතිරිපෑන් රතුළු එහෙනම් අපෙන් දැන් අහනවා මේ තිබ ුරත්තුපයන්ගන්නයහන් එම් හතරක් හරරි ඉතිරිපෑන් රතුනං අපි මොකද කරන්න ඕනෙදරුවනේ දහයිෙන් හතරක් අඩු කලා පිළිතුරෙනවා හායයි අන්න තියෙනවා පිළිතුර තුන හයයි කියලා. මේකෙද අපිට මේ ගාන හරිද බලන්න අපි මේ ක්‍රමේට නැවත අපිට හදන්න පුළුවන් දැන් හතරක් හැර. මේ අමතර දෙයක් කියල දෙන්නේ හතරක් හැර ඉතිරිය රතුළු. ඉතිරියේවා රතු. මෙතන කියනවා නමයක් හැර ඉතිරියේවා නිල්. මෙතන කියනවා හතාහැර ඉතිරියේවා කළුළු. ඔන්න අපිට මේ වෙනවෙනම මේ පෑන්් ගලන හොයාගන්න පුළුව. දහයිෙන් හතරක් කඩු කලාම හායයි. ඔන්න රතු පෑන් හයයි. දහයි නමයක් අඩු කලාාම. ල් පෑන් එකයි. දායෙන් හතක් කඩු කළ හම කලුපෑන් තුනයි. බලන මෙතන එකතුව හයයි හතයි තුනයි දාහයනවාන හද මුළු පෑන් ගන ඔන්න ගාන වැර දුනත් අපිට මෙතනිනුත් අල්ල ගන්න පුළුවන් ම මේ තව ක්‍රමයක් කියල දුන්නේ. එහනම් මගේ දරුවනේ. අපිට අවසාන ප්‍රශ්නය හතලිස්සනි ප්‍රශ්නය කියද පිළිතුරාවේ අංක හය මෙහිතිබූ රතු පෑන් ගණන අංක. කියද අංකතු තුන්ගෙන අංකය පිළිතුර හය. එහෙනම් මගේ දරුවනේ මම ඉතිං අදන්න ඔයාලත් එක්ක පැවත්වන ලද ඔන්ලයින් පේපැරි එක එහෙමනැත්තම් මාර්ගගත ක්‍රමයට ඔයාලට ලබා දුන්න ඔන්ලයින් පේපැරි එක නැත්තම් ප්‍රශ්නපත්තරය මම අද අරත් එක සම්බන්ධ වෙලා සාකච්ඡා කලා ඉතින් දරුවනේ මංහිතන ඔයාලා ගොඩාක් දේවල් ඉගෙනගන්න ඇති කියලා. තවත් දවසකින් තවත් ඔන් Onlineයින් පේපරි එකක් සමඟ මම ඔයාලත් එක එකතු වෙනවා එතඟම් ඔයාලා සියලු දෙනාටම වාසනාවන්ත සුබ දවසක්.